देवते आगुआन हेमोट है ना सती देखकर काले की पास से को निवाडू की पास से आयत तति आरंभ करने देने अपे फ्री क्लास से अद मंग ओगलांट परंदुनु पारे दी अद मंग ओगलांट ओगनिक के मिश्र वाला आईयूपीएसी नाम करने काबनिक संयोग नाम करने पहले करना है अरे ओगलांगे व्हाट्सएप ग्रुप पे कर मेवे ना कोटे ना यूट्यूब लिंक के दाल ऐति इटा मतलब इस यूट्यूब लिंक के दाल ऐति सूम के लिंक के दाल ऐति उगलंगे आलू इन्नो ना विनाडी ऑफ इतर देना उगलंगे आलू इन ग्रुप सोल्ड शेयर करांडे अरे उगलंगे आलू इन ग्रुप सोल्ड शेयर करांडे यूट्यूब लाइव का यूट्यूब वीडियो का दाल ऐति उगलंटे लिंक के सहा में ඉතා මතරව Zoom එකේ link එකක් දාලා ඇති. හරි ඒක share කරන්න. මම විනාඩි විතර කාලයක් ඔයගලන්ට දෙන්න. ඒ වැඩේ කරන්න. ඊට පස්සේ අපි අපේ වැඩේ ආරම්භ කරමු. හොඳයි පුතේ අපි එහෙනම් වැඩේ ආරම්භ කරමු නේද හොඳයි අද මම ඕගලන්ට කාබනික රසායනී කාබනික රසායනී IUPAC නාමකරණය පැහැදිලි කරනවා IUPAC नाम करने मंग वाला फैदरी करंगा ही यानी हाँ रे मेतन अधि मोगोलंट काबनी का सानी देनु मोगोलंगे जीरो कीला वागे आइडिया करती आगे रे मतलब पुडी मत क्या करती है निकल हिता आगे ना मंग मोगोलंट मेकअप फैदरी करने निसा ओन मट्ट में इन्हें दारु इत्ते मेकअप फैदरी और बोध करेगा ना पुलवांग हाँ रे मम अमुतुम नोट टेका देना वेनस मनोट टेका मायबुताला एक अत्यक सेपेंड මම කියන ප්‍රශ්න වලට මම අහන ප්‍රශ්න වලට ඔය පැත්තෙන් අනිත් පැත්තෙන් උත්තර දෙන්න. එතකොට තමයි මට මේ වැඩේ ලස්සනට අරගෙන යන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? අපි එහෙනම් වැඩේ කරගෙන යමු. හොඳයි පුතේ. IUPAC නාමකරණය. කාබනික රසායනයේ IUPAC නාමකරණය තමයි මම ඔයගලන්ට උගන්වන්න යන්නේ. හොඳයි. ඔයගලෙන් පිළිතුරු මම බලාපොරොත්තු වෙනවා ඔය පැත්තේ. මාතෘකාවම එක දාගන්නකො. මාතෘකාවම එක දාගෙන මේ ලියාගන්න. කාබනික සංයෝග වර්ග කියලා දාගන්න මාතෘකාව කාබනික සංයෝග වර්ග කාබනික සංයෝග වර්ග දාගන්න මේ මාතෘකාව කාබනික සංයෝග වර්ග අලුත්ම නෝට් එකක් හදන්න යන්න යා වෙනස්ම නෝට් එකක් කෙටි අමුතු නෝට් එකක් හදාගන්න හදන්නයි යන්නේ කාබනික සංයෝග වර්ග හරි හොඳයි පුතාලා මෙන්න මේක දිහා බලලා මට කියන්න මොකක්ද මේ සංයෝගය කියලා මෙන්න මේක දිහා බලලා මට මම පුතාලා කියන්න මොකක්ද මේ සංයෝගය කියලා මේක මොකද්ද කියන්න බලන්න මේකට මොකක් කියලාද කියන්නේ අපි මේකට මොකක් කියලාද කියන්නේ කියන්න බල මේකට කවුරු කියලාද කියන්නේ මට කියන්න පුතේ කාබොක්සිල් අම්ලයක් කියලා. හරි? කාබොක්සිල් අම්ලයක් කියලා කියන්නේ. කොහොමද පුතේ කාබොක්සිල් අම්ලයක් අඳුරගන්නේ? කාබොක්සිල් අම්ලයක් අඳුරගන්නේ කාබන් පරමාණුවක් තියෙනවා. එයාට ද්විත්ව බන්ධන ඔක්සිජන් කෙනෙක් ඉන්න ඕනේ. මේ වගේ කාබන් පරමාණුවකට අපි කියනවා කාබොනිල් කාබන් කියලා.
खाबोनी ले मतलब खाबोनाइल की अलग की ना, खाबोनाइल खाबन की अलग की है। हाँ मैं आ रही ना, खाबोनिल खाबन है ता खाबोनाइल खाबन की अलग की है ना। मैं आठ मैं वाके कांड देखते एक बैठते की ओएच कांड एक बंदिला थी गुनो एक बैठते की ओएच कांड एक बंदिला थी गुनो अभी मैं वाके कनेक्ट किया ने को देखा और किया द कार्बोक्सिल अम्ल है किया द मगर किया द क्या ने कार्बोक्सिल अम्ल है किया ना मगर दोनों दोनों कार्बोक्सिल अम्ल है ना कार्बोनाइल कार्बन कनेक्ट है मगर तो कार्बोनाइल कार्बन कनेक्ट किया ने ද්විත්ව බන්ධනය ඔක්සිජන් බැඳුණු. ද්විත්ව බන්ධනයකින් ඔක්සිජන් හා සමග බැඳුණු කාබන් පරමාණුකට අපි කියනවා කාබොනයිල් කාබන් කියලා. එයාට OH කාණ්ඩයක් බැඳුණොත් අපි කියන්නේ කාබොක්සිල් අම්ලයක් කියලා. ද්විත්ව බන්ධනය කාබන්ට ද්විත්ව බන්ධන ඔක්සිජන් කෙනෙක් බැඳුණොත් එයාට කියන්නේ කාබොනයිල් කාබන් කියලා. අන්න ඒ කාබොනයිල් කාබන්ට OH එකක් බැඳුණොත් ඒ සම්පූර්ණ සංයෝගයට කියනවා කාබොක්සිල් අම්ලයක් කියලා. කාබොක්සිල් අම්ලයක් කියලා. හොඳයි. කාබොක්සිල් අම්ල කියලා. හරි. කාබොක්සිල් අම්ල කියලා මන්න මෙන්න මේ දේවල් ටික ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම පොදු සූත්‍රය ලියාගෙන මෙන්න මෙහෙම එකක් ඇඳගෙන කාබොනිල් එහෙම නැත්නම් කාබොනයිල් කාබන් කියලා ලියා ගන්න ඉක්මන් කරන්න දේල ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න පුතේ ඉක්මන් කරන්න වේගෙන් කරන්න ඉක්මන් කරන්න ලිලිවල හරි කියලා කමෙන්ට් එකක් දාන්න. හරිද? හොඳයි. ඔන්න ඒ කතාවත් හරි. එතකොට ඔන්න කාබනික සංයෝග වර්ගවල පළවෙනි එක කාබොක්සිල් අම්ල ඒක මෙන්න මෙහෙමයි තියෙන්නේ. පළවෙනි කතාව පැහැදිලිනේ. මම ඔන්න දෙවෙනි කතාවට මූව් වෙන්නයි යන්නේ. හරි. එහෙනම් උදාහරණයක් විදියට මම මෙන්න මේක ලියන්නම්. උදාහරණයක් විදියට මම මේක ලියන්නම්. හරි උදාහරණයක් විදියට මම මේක ලියන්නම්. ඔයත් ලියාගන්න උදාහරණ කියලා. ඉක්මනට ලියාගන්න උදාහරණයක් විදියට මේක. උදාහරණයක් විදියට ඔයා මේක ලියාගන්න මම කරන්න. හරිනේ. එයාගේ අටින් ලියා ගන්න එයාගේ නම ප්‍රොපනොයික් ඇසිඩ් කියලා ලියා ගන්න පුතේ එයාගේ නම ලියා ගන්න යටින් ප්‍රොපනොයික් තාම නාමකරණ ඉගැන්වෙන්නේ නැහැ හරි තාම නාමකරණ ඉගැන්වෙන්නේ නැහැ පුරි CH3 CH2 පුතේ හරි සොරිය ප්‍රොපනොයික් ඇසිඩ් එයාගේ නම යටින් ලියා ගන්න ප්‍රොපනොයික් ඇසිඩ් කියලා ඊට පස්සේ අර ඔයික් ඇසිඩ් කියන එක යටින් ඉරි ගන්න ඉරක් ඇඳ ගන්න එහෙම නැත්නම් හයිලයිට් කර ගන්න මෙයාගේ නම ප්‍රොපනොයික් ඇසිඩ් කියලා ලියා ගන්න ප්‍රොපනොයික් ඇසිඩ් කියන එකේ ඔයික් ඇසිඩ් කියන එක මොනව කරන්නද මෙන්න මේවා හයිලයිට් කරලා දාන්න හරි ඔයික් ඇසිඩ් කියන එක මම හයිලයිට් කරලා ගන්න ඉක්මන් කරන්නකො ඉක්මන් කරන්නකො ඉක්මන් කරන්න ඔක ලියාගන්න
आगे बताइए। घर ने कपड़े नहीं करे मंगाए, मैं कहनी पड़ी वो आपके कहीं ले आगन, मैं कहनी पड़ी वो आपके कहीं ले आगन, मेवा ये नमट आगे ओ कैसे ज्ञान प्राप्त भाविता कर, ओ ऐसे ज्ञान प्राप्त भाविता कर। एक मिनट लिया गया, ज्ञान प्राप्त भाविता कर। अरे ने लंगट देवनी एक आगे का तंदर हरिया, उन्हें आगे का तंदर हरी अंक एक ही बराए दागन लसन टांक देख, दागन लसन टांक देख, अंक देख इस तरह, अंक देख इस तरह। मैंने मैं के लिए आग मैंने कहता एस्ट्रे ने किया दिए ना एस्ट्रा बुते खाबो नाइल खाबन के निकट बैंदुनु ऑक्सीजन परमाणु कट, කාබනයිල් කාබන් කෙනෙක්ට බැඳුණු ඔක්සිජන් පරමාණුවකට ඇල්කිල් කාණ්ඩයක් ඇවිල්ලා බැඳුණාම අපි එයාට කියනවා මොකක් කියලාද? එස්ටරයක් කියලා. කාබනයිල් කාබන් කෙනෙක්ට බැඳුණු ඔක්සිජන් පරමාණුවකට කාබන් කෙනෙක් බැඳුණොත් අපි එයාට කියන්නේ එස්ටරයක් කියලා. අපි එයාට කියන්නේ එස්ටරයක් කියලා. හරිද? උදාහරණ CH3 CH2 CH3 C double bond O O CH2 CH3 වගේ එකක් ගන්න. හරි. මේ ආගේ නම මෙහෙම තියෙනවා. මේ ආගේ මෙන්න මේ ඔක්සිජන් ගෙන් වෙන්නු නම් කෑල්ල ඉතිල් කියලා අපි නම් කරනවා. හිස් තැනක් තියෙනවා බලන්න, හිස් තැනක් තියෙනවා, වැදගත් හිස් තැනක් තියෙනවා. ඉතිල් කියලා නම් කරා. නැත්නම් මේක CH3 කියලා දාගන්නම්කො. මෙතිල් කියලා එන්න, මෙතිල් කියලා එන්න මං CH3 කියලා එකක් දාගන්න. හොඳට බලාගන්න පුතේ. හරි, මෙතිල් කියලා එන්න CH3 එකක් දාගත්තා. එයා එන්සම් මෙතිල් කාබන් දෙකයි මෙතන හිස් තැනක්. එත් තන් ඊට පස්සේ ඔයෙට් නම අගට ඔයෙට් කියලා කෑල්ලක් එනවා. නම අගට ඔයෙට් කියලා කෑල්ලක් එන්නේ එස්තර. නම අගට ඔයෙට් කියලා කෑල්ලක් එන්නේ එස්තර වල. හරි, නම අගට ඔයෙට් කියලා කෑල්ලක් එන්නේ එස්තර වල. එස්ටර් ලියා ගන්න එස්ටර් කියලා. එස්ටර් කියලා මෙහෙම ලියා ගන්න. එස්ටර් කියලා මෙහෙම ලියා ගන්න. කාබොනයිල් කාබන්ට, කාබොනයිල් කාබන්ට, කාබොනයිල් කාබන්ට, කාබොනයිල් කාබන්ට බැඳි ඔක්සිජන් පරමාණුවකට, බැඳි ඔක්සිජන් පරමාණුවකට කාබනයිල් කාබන්ට බැඳි ඔක්සිජන් පරමාණුවකට, ඔක්සිජන් පරමාණුවකට කාබන් කාබන් බැඳි ඔක්සිජන් පරමාණුකට
තවත් කාබන් පරමාණුවක් බැඳුණු විට 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 ඒවා ඇස්ටර ලෙස හැඳින්වේ. ඒවා එස්ටර ලෙස හැඳින්වේ. ඒවා එස්ටර ලෙස හැඳින්වේ. ඒවා එස්ටර ලෙස හැඳින්වේ. එස්ටරේක නමට ඉදිරියේ ඊළඟ පොයින්ට් එක. එස්ටරේක නමට ඉදිරියේ එස්ටරේක නමට ඉදිරියේ නමට ඉදිරියෙන් හිස්තනක් දැකිය හැකි අතර හිස්තනක් දැකිය හැකි අතර හිස්තනක් දැකිය හැකි අතර ඔයට යන ප්‍රත්‍යයෙන් ඒ අවසන් වේ. ඔයට යන ප්‍රත්‍යයෙන් ඒ අවසන් වේ. ඔයට යන ප්‍රත්‍යයෙන් ඒ අවසන් වේ. දැන් මේ බෝඩ් එකේ තියෙන එක දාගන්නකෝද? මෙන්න මේක ඇඳලා කියලා දාලා මෙන්න මේ කාණ්ඩේ නම් කරලා උදාහරණයක් විදිහට මේක දාගන්න. ඔයක දාගන්න ඉක්මන් කරා. මේක දාගන්න ස්ට්‍රැක් ගන්න. ස්ට්‍රැක් ගන්න විස්තරේ මේක දාගන්න. ඉක්මන් කරා. මේක ලියාගෙන ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න. මේක ලියාගෙන ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරන්න පොද. ලියාගෙන ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරා. වේගෙන් ලියා. වේගෙන් ලියා. තප්පරයක් දෙන්න පුතේ තප්පරයක් දෙන්න
आरंभ अरे तरह ओन टी एक हरियाणा प्लेन टी कदम हरियाणा टी कदम प्लेन टी कदम बुड्डा अरे हरी कल बल गति बुड्डा क्लास आराम बेदी में गति दें चुट्टा कट गया अरे दंगना वेड़ी पटांगो अरे का बॉक्स लम लगे कथा करा एसरो के कथा करा ए सीन ने कहा हरी मतलब दंगना भी लगे कर सिग्नल केस का कोगी मतलब बेलू बेल मट ना है मैंने मुकद्दाउल बुद्धि कट्टी तो हरी पेन ने द क्या क्या मुकद्दाउल किसकी नुकेस है कोगी की रणिका की देखो मुकद्दाउल की लगे नहीं तो अंदर वाही ना है भाई तो अंदर वाही ना मैं फोन ने के बाल अद्दी में तीन किये ना प्लेन टी में प्लेन रुपया पहाकिंग के लेटर खिरी रुपया दहाई गेन बत पैकेट पर रुपया लिस्ट सकें फ्राइड राइस लिस्ट सकें कोत रुपया लिस्ट सकें के लेटर लो सोई नोटी दम बालम को प्रश्न यहाँ पे प्रश्न तीरा प्रश्न दिखो ब्लर बेला द ब्लर ना विधिया कुने भाई प्लेन रुपया पहाकिंग के लेटर हाँ और ये द ब्लर बेला दी इंद बरा डाउनलोड स्पीड එක තියෙනවා 20ක් විතර අප්ලෝඩ් ස්පීඩ් එක මම බලන්න ඕනේ මෙහෙන් නේද අප්ලෝඩ් ස්පීඩ් එක බලමු අප්ලෝඩ් ස්පීඩ් එක 5ක් විතර යනවා පින් එක නම් පින් එක 35ක් විතර තියෙනවා වැඩිද පින් එක 35ක් කියන්නේ නෝමල් නේද පුතේ ඉන්න බලන්න ඒක පාරක් බලමු ඩවුන්ලෝඩ් එක 26.8යි අප්ලෝඩ් එක 6යි ගානක් යනවා පින් එක 35ක් ගන්න මං හිතන්නේ එච්චර වැඩි නෑ අවුලක් නෑ බලමු ආයෙත් එහෙම උනොත් කියන්න පුතේ හරි හරි තාමත් එහෙම නම් කියන්න දැන් හරිනේ බස් දැන් හරි දැන් හරි
හරි. හරි. දැන් හරි කියලා මම හිතනවා පුතේ. හරි. ආයර වගේ අවුලක් ගියොත් කියන්න පුතේ. හරි. දැන් හරිනේ. ආයතර වගේ අවුලක් ගියොත් කියන්න. දැන් හරිනේ. හොඳයි. ඔන්න එස්ට්‍රෝ ගැන කතාව හරි. එස්ට්‍රෝ ගැන කතාවත් හරි. ඊළඟට අපි එමු. පොඩ්ඩක් ද වේගින් යා. උඹල පොඩ්ඩක් ස්ලෝ වුණා වැඩි. උඹට යම් කරගන්න අපි. හරි. එතකොට ඊළඟට මම කියන්නම්. අම්ල ක්ලෝරයිඩ් කියලා කියන්න. හරි අම්ල ක්ලෝරයිඩ්. අම්ල ක්ලෝරයිඩයක් කියලා කියන්නේ පුතේ මෙන්න මේ වගේ කෙනෙක්ට. මෙන්න මේ වගේ කෙනෙක්ට. හරි අම්ල ක්ලෝරයිඩ් විශේෂත්වයක් තමයි අම්ල ක්ලෝරයිඩ් එක කාබොනයිල් කාබන් පරමාණුක හැලදෙනයක් බැඳිලා තියෙන එක ක්ලෝරින් නම් අම්ල ක්ලෝරයිඩ්. හරි කාබොනයිල් කාබන්ට හැලදෙනයක් බැඳිලා තියෙන එක. හරි හැලදෙනයක් බැඳිලා තියෙන එක. දැන් උදාහරණයකට ගියොත් CH3 C double bond O C. මෙයාව හොයාගන්න හරි ලේසියි. මෙයාගේ මෙහෙම තියෙනවා පුතේ. හරි නමට නමේ අගට ඔයිල් ක්ලෝරයිඩ් කියලා එකක් බැඳෙනවා. බලන්න මොකද්ද එන්නේ කියලා. ඔයිල් ක්ලෝරයිඩ්. ඔයිල් ක්ලෝරයිඩ්. එතනොයිල් ක්ලෝරයිඩ් කාබන් දෙකක් තියෙනවා. එතනොයිල් ක්ලෝරයිඩ්. ඔයිල් ක්ලෝරයිඩ් කියන එකෙන් තමයි මෙයා අම්ල ක්ලෝරයිඩ් කියලා අපි අඳුරගන්නේ. හරිනේ? හොඳයි. ලියාගන්නකෝ. අම්ල ක්ලෝරයිඩ් කියලා මාතෘකාව දාගන්න අපි ඉක්මනට යා. මේ මුල් හරි ස්ලෝ වුණා සෝරි යා. දැන් ස්පීඩ් යන් අපි. දැන් ස්පීඩ් යන්. දැන් ලියා ගන්න මේ. අම්ල ක්ලෝරයිඩ්. ඇසිඩ් ක්ලෝරයිඩ්ස් කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා අම්ල ක්ලෝරයිඩ්. හරි. මේක ඇඳගත්. මේක ලියා ගන්න. උත්පන්න කරා. මෙහෙම ලියන්න. කාබොනයිල් කාබන් පරමාණුවකට කාබන් කාබොනයිල් කාබන් පරමාණුවකට කාබොනයිල් කාබන් පරමාණුවකට ක්ලෝරීන් හෝ වෙනත් හැලජනයක් බැඳුණු විට 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 ඒ අම්ල හේලයිඩයක් ලෙස හැඳින්වේ. 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 බැඳෙන හැලජනය ක්ලෝරීන් නම් බැඳෙන හැලජනයේ ක්ලෝරීන් නම් බැඳෙන හැලජනයේ ක්ලෝරීන් නම් ඒ අම්ල ක්ලෝරයිඩ් වේ. බැඳෙන හැලජනයේ ක්ලෝරීන් නම් එය අම්ල ක්ලෝරයිඩ් වේ. ඒ අම්ල ක්ලෝරයිඩ් වේ. හරි. ඊළඟට මෙන්න මේ දෙක දාගන්න ඉතින් යටි. මේක දාගන්න. ඊට පස්සේ මේක දාගෙන නමක් දෙක ලියලා යටින් ඔයිල් ක්ලෝරයිඩ් කියන එකට ඉර කරමු. ආ තව වාක්‍යකුත් ලියමු මෙහෙම. වාක්‍යකුත් ලියමු මෙහෙම. මෙහි නමට අගින් ඔයිල් ක්ලෝරයිඩ් යන ප්‍රත්‍යයේදී. මෙහි නමට අගින් ඔයිල් ක්ලෝරයිඩ් යන ප්‍රත්‍යයේදී. මෙහි නමට අගින් හිස්තැනක් සමග එහෙම ලියගන්න. හිස්තැනක් සමග ඔයිල් හිස්තැනක් ක්ලෝරයිඩ් යන ප්‍රත්‍යයේදී. ඔයිල් ක්ලෝරයිඩ් යන ප්‍රත්‍යයේදී. මෙහි නමට අගින් ඔයිල් ක්ලෝරයිඩ් යන ප්‍රත්‍යයේදී. හිස්තැනක් තියලා ඔයිල් ක්ලෝරයිඩ් ලියන්න. හරි. ඒ කතාවත් හරි. හරිනේ. දැන් අපි ඊළඟ කොටසට. දැන් අපි ඊළඟ කොටසට. නහ. තුනක් ගැන කතා කරලා ඉවරයි. දැන් කතා කරමු MIDA ගැන. MIDA ගැන කතා කරමු. MIDA. MIDA කියන්නේ පුතේ කාබොනයිල් කාබන් කෙනෙක්ට නයිට්‍රජන් කෙනෙක් බැඳුනොත්. කාටද කාබොනයිල් කාබන්ට නයිට්‍රජන් කෙනෙක් බැඳුණොත් අපි ඒ වගේ අයට කියන්නේ පුතේ මොනවා කියලාද? ඇමයිඩ කියලා. හරි ඇමයිඩ කියලා කියනවා. එහෙනම් ඇමයිඩයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම මොන කාබන් කෙනෙක් ඉන්න ඕනද පුතේ? කාබොනයිල් කාබන් කෙනෙක් ඉන්න ඕන. එයාට නයිට්‍රජන් කෙනෙක් වෙන් හරි බැඳුණොත් අපි අයට කියන්නේ ඇමයිඩයක් කියලා. අපි අයට කියන්නේ ඇමයිඩයක් කියලා. උදාහරණයක් විදිහට CH3 C
बिल्कुल ओ इनिश टू नहीं बलर दे मैं आगे कार्बन देखा ही मैं आगे नम इन बुते इतन एमाइड नमे अगट एमाइड केल प्रत्यक केल नमे अगट एमाइड केल प्रत्यक के ना एमाइड वाले ये निशा लेसी अंतरों का अंडर एमाइड केल में नम दा अरे लिया गाने का एमाइड केल एमआईडी के लिए मैंने मेरे के लिए आगा एमआईडी के लिए मेरे के लिए आगा निक मंगरा अरे गलियन में मा कार्बोनाइल कार्बन परमाणु कटर नाइट्रोजन परमाणु के बंधन विटर कार्बोनाइल कार्बन परमाणु कटर नाइट्रोजन परमाणु के बंधन विटर परमाणु बंधन विटर ए एम आई डी एक्लेस हैंडिंग भी तो ए एम आई डी एक्लेस हैंडिंग भी एम आई डी एक्लेस हैंडिंग भी एम आई डी वाला नमट आगे एम आई डी वाला नमट आगे एम आई डी वाला नमट आगे एम आई डी मतलब एम आई डी ने प्रत्येक भाविता करा एम आई डी ने प्रत्येक भाविता करा एक मिनट में देखा अंदर गंड मेट के अंदर गंड ओको मिनट के अंदर नहीं रहला हरी के लगामेंट का दा एक मिनट में सेट के अंदर गंड अंदर नहीं रहला हरी के लगामेंट का दा निकम करा मकरण मकरण होते हैं मंडली ले लो हरी के लगे बैठे दान होते एक मकरण මංගරන් ලීල ඉල්ල හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරන්න. හරි නේ? හොඳයි. පුතා අපිට මේක කරන්න බැරි වෙන ලයින් එකක් තියෙන්නේ. මොකද මේ පේන්න හැලුන ළමයින්ට. දරම වැස්ස මෙහෙට. වැස්සයි කියලා ඉතින් මේ ඊට කලින් නම් මෙහෙම වෙලා නැහැ හැබැයි. ट्रक स्पीड देख रहा है गाड़ी वाला तो लो ये ना यार ये ना है मरे मेरा कलिंग में विलान है हम उद्योग हालत तीन ने बालू माफी तब ते आया आया उल्गी तब में क्या नवत माँ रंग रहे ने रिकॉर्डिंग के तो क्वालिटी टेन नहीं है ने बोलता नहीं तो रिकॉर्डिंग की क्वालिटी टेन नहीं है तो मैं वेडिकल वेडक नहीं है तो कुछ अरे भी वैसा ते कमाओ रिवेडी सीन ने कहा देने यान हरी कमाक एम आई डे हरी फॉरवर्ड इलेक्ट्रॉन लेकिन एल्डिहाइड केल एल्डिहाइड केल लिया गया एल्डिहाइड ओके तो काम का किये तो बुते अंक हतर ने अंक हतर एल्डिहाइड मैं तीन एल्डिहाइड के उदाहरण हतर एल्डिहाइड मैं बारे ना कहता एल्डिहाइड एक कार्बन आयल कार्बन परमाणु कटन एक बैठते कटन एच का बंद लेते हैं ना अभी मैं योग ऐड किया ने एल्डिहाइड की कार्बन आयल कार्बन परमाणु का कार्बन ट එක පැත්තකින් H එකක් කෙලින්ම බැඳිලා තියෙනවා නම් අපි මේකලන කියන්නේ ඇල්ඩිහයිඩ් කියලා. උදාහරණයක් විදිහට
CH3 COH. හරි මෙතන තියෙනවා කාබන් දෙකක් ඒක තමයි එතන කියලා දාගත්තා හරි මෙයා ඇල්ඩිහයිඩ් එක නිසා නම නමේ අගට එල් කියලා ප්‍රත්‍ය වෙනවා එතකොට මෙයාගේ නම එතනල් එතනල් නමේ අගට එල් කියන ප්‍රත්‍ය වෙනවා හරි එල් කියන ප්‍රත්‍ය වෙනවා හරිනේ අංක පහනේ අංක පහ හරි एक मिनट मैं दागा पता है एल्डिहाइड के लिए आगे कार्बोनाइल कार्बन परमाणु कट मात्र का दागन मेमल आगे कार्बोनाइल कार्बन परमाणु कट कार्बोनाइल कार्बन परमाणु कट एच परमाणु अग्बंधी है तीट कार्बोनाइल कार्बन परमाणु कट एच परमाणु अग्बंधी है तीट एच परमाणु अग्बंधी है तीट कार्बोनाइल कार्बन परमाणु कट एच परमाणु अग्बंधी है तीट हाइड्रोजन परमाणु अग्बंधी है तीट हाइड्रोजन परमाणु अग्बंधी है तीट बंधी है तीट एवनी संयोग एवनी संयोग एल्डिहाइड ले संतुलन भाई एवनी संयोग एल्डिहाइड ले संतुलन भाई एवनी संयोग एल्डिहाइड ले संतुलन भाई हरे ने पटस्काल मिट्टी को कुमार देगा पटस्काल मिट्टी को कुमार कुमार देगा हरी के लगे बंटे अदा कुमार देगा हरी के लगे बंटे अदा एक मकरा ఒక్కమందగిన హరి కీలక వెంట ఎద్దాను ప్రతిక్మా కర ఒక్కమందగిన హరి కీలక వెంట ఎద్దాను ప్రతిక్మా కర ఒక్కమందగిన హరి కీలక వెంట ఎద్దాను ప్రతిక్మా కర කීටෝන කියලා ඊළඟ මාතෘකාව කීටෝන කියලා දාග කීටෝන කීටෝනයක් කියන්නේ කාබනයිල් කාබන පරමාණුක දෙපසින්ම आर कांड बंधु वोल्ट अप किया कीटोन के लिए मेक अंक हय अंक हय अरे मे बल कीटोन एक कार्बोनाइल कार्बन परमाणु किन्नो एट दिपसिन में तवत कार्बन परमाणु देखा बंद लेना ना मेगुल अप किया कीटोन के लिए कीटोन के लिए उदाहरण है पितृ मेहम CH3 CO CH2 CH3 मे आगे नम अभी कार्बन हतरा ड्यूट कील नम ब्यूटन टू ओ नमे अगट ओन कील प्रत्यक नमे अगट ओन इन मे वन निमे ओन इनमे ओन कील कील टू ओन देख देवनी कार्बन टे කීටෝන එක සම්බන්ධ වුණේ නිසා ඕන් කියලා අපි දාලා තියෙනවා. ඌව පස්සේ තේරුම් ගන්න පුළුවා. හරි, මෙහෙම ලියාගන්න කීටෝනයක් කියලා මාතෘකාව දාගන්න. ඉක්මනින් කරමු. කීටෝනයක් කියලා මාතෘකාව දාගන්න. දැන් මෙහෙම ලියන්න. කාබනයිල් කාබන් පරමාණුවකට දෙපසින්ම කාබන් බැඳී ඇති විට. කාබනයිල් කාබන් පරමාණුවකට දෙපසින්ම කාබන් බැඳී ඇති විට. කාබනයිල් කාබන් පරමාණුවකට දෙපසින්ම කාබන් බැඳී ඇති විට. දෙපසින්ම කාබන් බැඳී ඇති විට.
කාබන් අයු කාබන් පරමාණුකට දෙපසින්ම කාබන් බැඳී ඇති විට දෙපසින්ම කාබන් බැඳී ඇති විට දෙපසින්ම කාබන් බැඳී ඇති විට ඒ වාකීටෝන් ලෙස හැඳින්වේ. ඒ වාකීටෝන් ලෙස හැඳින්වේ කියලා පටස් ගාලා මෙන්න මේක දාගන්න. පටස් ගාලා මේ ටික ලියා ගන්න. ලියා ගන්න ලා හරි කියලා කමෙන්ට් ඇද්දා. ඉක්මන් කරන්න අපි වේගෙන් ඉවර කරමු මේක. ඉක්මන් කරන්න. මේ ටික ලියා ගන්න ඉක්මන් කරන්න වේගෙන් ඉවර කරමු අපි මේක. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න මේක මේක විශේෂ වාක්‍යයක් ලියා ගන්න මෙහෙම අපි ඇල්ඩිහයිඩ් කරත් මේක ලියන්න තිබුණා මට අමතක වුණා හරි මම ලියා ගන්න හරි මේක විශේෂ වාක්‍යයක් ලියා ගන්න කලින් ඇල්ඩිහයිඩ් කරත් ලියන්න ඕන දැන් කිරෝන එක ලියලා ඉන්නකො මට ඒක අමතක වුණා මම ලියන්න මේවා ආදේශ කාණ්ඩ ලෙස බැඳුණු විට මේවා ආදේශ කාණ්ඩ ලෙස බැඳුණු විට ලෙස බැඳුණු විට මේ ආදේශ කාණ්ඩ ලෙස බැඳුණු විට ඔක්සෝ යන ප්‍රත්‍යයෙන් ඔක්සෝ යන ප්‍රත්‍යයෙන් මේ ද්විත්ව බන්ධන ඔක්සිජන් කාණ්ඩය හඳුන්වයි. මේක ලියා ගන්න. මේවා ආදේශ කාණ්ඩ ලෙස බැඳුණු විට ඔක්සෝ යන ප්‍රත්‍යයෙන් ද්විත්ව බන්ධන ඔක්සිජන් කාණ්ඩය හඳුන්වයි. ඉක්මන් කරන්න. හරි. ඊළඟට යන්න පුතේ ඇල්ඩිහයිඩ් එකට මට ලියා ගන්න පොයින්ට් එකක් දෙන්න අමතකුණා. ඇල්ඩිහයිඩ් එක යටතේ මෙහෙම ලියා ගන්න. ඇල්ඩිහයිඩ් එක යටතේ තරුවක් දාලා ලියා ගන්න. කලින් ඉඳා මේවා ආදේශ කාණ්ඩ ලෙස බැඳුණු විට හෝමයි යන ප්‍රත්‍යයෙන් හෝමයිල් යන ප්‍රත්‍යයෙන් මෙන්න මේ කාණ්ඩය හඳුන්වයි. මේක ලියා ගන්න. මේවා ආදේශ කාණ්ඩ ලෙස බැඳුණු විට ෆෝමයිල් යන ප්‍රත්‍යයෙන් මෙන්න මේ කාණ්ඩය හඳුන්වයි. ඉක්මන් කරගන්න. හරිද? ලීල ඉවර කට්ටියත් උස්සන්න පුතේ. මේක කලින් ඇල්ඩිහයිඩ් වලට ලියන්න ඕන. ලීල ඉවර කට්ටියත් උස්සන්න චුට්ට. හරිනේ? හරි එහෙනම් ඔන්න කීට ඔන්න කතාව ඇල්ඩිහයිඩ් කතාවේ දැන් ඉවර වුණේ හරි හොඳයි යන් අංක 7ට යන් අංක 7ට යන් අංක 7ට අංක 7 ඇල්කොහොල් ඇල්කොහොල් කොහොමද අපි ඇල්කොහොල් කාණ්ඩයකට යන්නේ? එච්චරයි. හරි. බලන්න. එහෙම ලියන්න පුතේ. SP3 මෙහෙම ලියන්න ඇල්කොහොල් කියලා ලියා ගන්න. SP3 මොහොම් කරණයට ලක් වූ SP3 මොහොම් කරණයට ලක් වූ
කාබන් පරමාණුවකට කාබන් පරමාණුවකට OH කාණ්ඩයක් බැඳුණු විට OH කාණ්ඩයක් බැඳුණු විට එය ඇල්කොහොලයක් ලෙස හැඳින්වේ එය ඇල්කොහොලයක් ලෙස හැඳින්වේ ඇල්කොහොලයක් ලෙස හැඳින්වේ මම ආයෙත් කියන්න sp3 මුහුම්කරණයට ලක් වූ කාබන් පරමාණුවකට OH කාණ්ඩයක් බැඳුණු විට sp3 මුහුම්කරණයට ලක් වූ කාබන් පරමාණුවකට OH කාණ්ඩයක් බැඳුණු විට OH කාණ්ඩයක් බැඳුණු විට OH කාණ්ඩයක් බැඳුණු විට ඒ ඇල්කොහොලයක් ලෙස හැඳින්වේ එය ඇල්කොහොලයක් ලෙස හැඳින්වේ ඇල්කොහොලයක් ලෙස හැඳින්වේ ඇල්කොහොලයක් ලෙස හැඳින්වේ හරිනේ හොඳයි මෙයාගේ නම එතන වන් ඕල් නමයාගට ඕල් කියලා තියෙනවා නමයාගට ඕල් කියලා තියෙනවා නමයාගට ඕල් කියලා තියෙනවා මෙඩික්මට දාග මෙඩික්මට දාග ඉක්මන් කරන්න දැන් නම් ලැග්ගනවනේ ගොඩක් ලැග්ගනවද පුතේ දැන් ඩවුල්ද ඔබට ස්පීඩ් එක එන්න 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 අඩු වෙනවා හරි පොඩ මේක නවත්තන්න අපි යම් තැනකට ඇවිල්ලා චුට්ටක් නවත්තුමුද ෂේප් එක කොහොම හරි අපි මේක ලියාගෙන එක තැනකට ඇවිල්ලා නවත්තුමු එතකොට අපිට පුළුවන් මේ සිග්නල් ප්‍රශ්නේ ඇති වුණාම මේ ඊළඟ දවසේ පටන් ගන්නකොට හරි මේ ටිකක් අර යම් තැනකින් පටන් ගන්න ඉතින් එහාට මේක බල්ල ඉවර වෙලා හරි බෝඩ් එකේ ලිව් එක පේන්නේ නැහැ නේද මාර සීන් එක හරි මන්සා හරි එතන තියෙන CH3 CH2OH කියලා CH3 CH2OH කියලා තියෙන්නේ ඒක ethan 1 ol ethan 1 ol කියලා මම දීලා හරි හොඳයි අපි වැදගත් තැනකට ඇවිල්ලා තියෙන්නේ අපි තව චූට්ටක් ඉස්සරහට යා 8 වෙනි එකට යනවා මොකද මගින් අතර මගින් නවත්වනකොට අපි ඇහෙන විදිහට හරි අපි දෙයක් ලියාගමු සිග්නල් ප්‍රශ්නෙට මට පිළිතුරක් නැත මෙතන හරි ඇමීන ඊට කලින් එහෙම ප්‍රශ්න ඇවිල්ලා නැහැ මම බලන්නම් මොකක්ද අවුල කියලා ඇමීන ඇමීන කියන්නේ අංක 8 නේද අංක 8 ඇමීන ඇමීනියක් කියලා කියන්නේ පුතේ ආර් කාණ්ඩ එකට එන්න ස්ටෙප් එකක් බදලා තියෙනවා හරි ඇමීන ආර් කාණ්ඩ එකට එන්න ස්ටෙප් එකක් බදලා තියෙනවා හරි ලියා ගන්න මෙහෙම ලියා ගන්න මෙහෙම ලියා ගන්න sp3 මුහුම්කරණය වූ කාබන් පරමාණුවකට 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 නයිට්‍රජන් පරමාණුවක් බැඳුන විට නයිට්‍රජන් පරමාණුවක් බැඳුන විට නයිට්‍රජන් පරමාණුවක් බැඳුන විට නයිට්‍රජන් පරමාණුවක් බැඳුන විට ඒ ඇමීනයක් ලෙස හැඳින්වෙන වී
ඕන නම් කරන්න අපිට එනවා හරි අඩුයි. මෙතිල් ලෙමින් කියලා ලියා ගන්න. මෙව අපිට නාමකරණයේදී එනවා හරි අඩු. නාමකරණයේදී එනවා අඩු. වාක්‍යයක් ලියා ගන්න. මෙහෙම මේවා ආදේශ කාණ්ඩ කලින් කරත් ආදේශ කාණ්ඩ කියලා ඉන්නේ නෑ. ඇල්කොහොල් වලට අපරාම දුර ලියා ගන්න. මේවා ආදේශ කාණ්ඩ ලෙස භාවිතා කිරීමේදී මේවා ආදේශ කාණ්ඩ ලෙස භාවිතා කිරීමේදී මේවා ආදේශක අණ්ඩ ලෙස භාවිතා කිරීමේදී මේවා ආදේශක අණ්ඩ ලෙස භාවිතා කිරීමේදී NH2 NH2 කාණ්ඩය හැඳින්වීමට NH2 කාණ්ඩය හැඳින්වීමට එමයිනෝ යන ප්‍රත්‍යය භාවිතා කරයි. එමයිනෝ යන ප්‍රත්‍ය භාවිතා කරයි. එමයිනෝ යන ප්‍රත්‍ය භාවිතා කරයි. එමයිනෝ යන ප්‍රත්‍ය භාවිතා කරයි. NH2 කාණ්ඩය හැඳින්වීමට එමයිනෝ යන ප්‍රත්‍ය භාවිතා කරයි. හරි. එමයිනෝ යන ප්‍රත්‍ය භාවිතා කරයි. දැන් කලින් එකට එන්න පුතේ ඇල්කොහොල් එක. ඇල්කොහොල් එකේ මට ලියා ගන්න බැරි වුණු වාක්‍ය ලියන්න. ලියන්න. මේවා ඇල්කොහොල් එක යා මේකට කලින් හත් වෙන එකට ලියා ගන්න. මේවා ආදේශ කාණ්ඩ ලෙස භාවිතා වන විට මේවා ආදේශ කාණ්ඩ ලෙස භාවිතා වන විට මේවා ආදේශ කාණ්ඩ ලෙස භාවිතා වන විට OH කාණ්ඩය වෙනුවට OH කාණ්ඩය වෙනුවට OH කාණ්ඩය වෙනුවට හයිඩ්‍රොක්සි යන ප්‍රත්‍ය භාවිතා කරයි. OH කාණ්ඩය වෙනුවට හයිඩ්‍රොක්සි යන ප්‍රත්‍ය භාවිතා කරයි. 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 හරිනේ. කලින් ආ ඇල්කොහොල් එකට මේක ලිව්වේ. හරිනේ. OH කාණ්ඩ භාවිතා කරනට OH කාණ්ඩ ආදේශ කාණ්ඩ විදිහට තියෙනකොට හයිඩ්‍රොක්සි යන ප්‍රත්‍ය භාවිතා කරනවා. හරිනේ. ඒ කතාවත් හරි. එතකොට දැන් එන්න ඇල්කිල් හෙලයිඩ් කියන එකට එන්න. ඇල්කිල් හෙලයිඩ් කියන එකට එන්න. ඇල්කිල් හෙලයිඩ් ඇල්කිල් හෙලයිඩ් කියන තැනට එන්න. හරි. sp3 මුහුම්කරණය වූ කාබන් පරමාණුවකට sp3 මුහුම්කරණය වූ කාබන් පරමාණුවකට sp3 මුහුම්කරණය වූ කාබන් පරමාණුවකට හැලදෙනයක් බැඳුණු විට හැලදෙනයක් බැඳුණු විට හැලදෙනයක් බැඳුණු විට හැලදෙනයක් බැඳුණු විට ඒ ඇල්කිල් හෙලයිඩයක් ලෙස හැඳින්වේ. ඒ ඇල්කිල් හෙලයිඩයක් ලෙස හැඳින්වේ. ඇල්කිල් හෙලයිඩ් එකක් ලෙස හැඳින්වේ. sp3 මුහුම්කරණය වූ කාබන් පරමාණුවකට හැලදෙනයක් බැඳෙන විට ඒ ඇල්කිල් හෙලයිඩ් එකක් ලෙස හැඳින්වේ. ඒ ඇල්කිල් හෙලයිඩ් එකක් ලෙස හැඳින්වේ. හරි. මේවා කිසි විටකත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ ලෙස භාවිතා නොවේ. මේවා කිසි විටකත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ නොවේ. මේවා කිසි විටකත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ නොවේ. මේවා කිසි විටකත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ නොවේ. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ නොවේ. ආදේශ කාණ්ඩ ලෙස පමණක් භාවිතා වේ. ආදේශ කාණ්ඩ ලෙස පමණක් භාවිතා වේ. ආදේශ කාණ්ඩ ලෙස පමණක් භාවිතා වේ. හරි මෙන්න මේක දාගන්න ඉක්මන් කරා.
තියෙන ආදේශක කාණ්ඩ තියෙන දානකොට තියෙන නම් ටික ෆ්ලෝරෝ ක්ලෝරෝ බ්‍රෝමෝ අයඩ් ඉක්මනට දාගන්න ඉක්මනට දාගන්න ඉක්මනට ලියාගෙන හරි කියලා කමෙන්ට් එකක් දාන්න පුතේ ඉක්මනට ලියාගෙන හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මනට ලියාගෙන හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරන්න පුතේ ඉක්මන් කරන්න පුතේ හරි නේ හොඳයි අවසාන කොටසට මං එන්න ඒකට ඉලක්කම 10 කියලා දැම්මත් කමක් නැ නැගත් කමක් නැ හයිඩ්‍රෝකාබන කියලා ලියන්නකෝ හයිඩ්‍රෝකාබන කියලා ලියන්න කොටස් 3යි ඇල්කයින ඇල්කීන ඇල්කීන ලියා ගන්න මේක ඉක්මන් කර ඇල්කයින ඇල්කීන ඇල්කීන මට ලියා ගන්න මේ යට අයින් ඊන් ඒන් කියන ටික යටින් ඉරියඳ ගන්න මෙතන හයිලයිට් කර ගන්න ටික ඉඳගෙන ඉක්මන් කර මං කරන්න බෑ ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කර ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කර ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කර ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරා වේගෙන් ලියන්න වීඩියෝ එක තාමත් අවුලද පුතේ වීඩියෝ එක තාමත් අවුලද ළමයි වීඩියෝ එක තාමත් අවුලද පුතේ බ්ලව වෙනවද තාමත් බ්ලව වෙලාද නැහැ හරි හොඳයි හරි මේ ගැටින් ලියා ගන්න ඇල් කයින කියන ගැටින් ලියා ගන්න කාබන් කාබන් අතර ත්‍රිත්ව බන්ධනයක් කාබන් කාබන් අතර ත්‍රිත්ව බන්ධනයක් ඇති සංයෝග කාබන් කාබන් අතර ත්‍රිත්ව බන්ධනයක් ඇති සංයෝග කාබන් කාබන් අතර ත්‍රිත්ව බන්ධනයක් ඇති සංයෝග ත්‍රිත්ව බන්ධනයක් ඇති සංයෝග ඊළඟට කාබන් ඇල්කීන ඇටින් ලියා ගන්න කාබන් කාබන් අතර ත්‍රිත්ව බන්ධනයක් ඇති සංයෝග කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයක් ඇති සංයෝග හරි කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයක් ඇති සංයෝග ඇල්කේන කියන එකට ඇටින් ලියා ගන්න කාබන් කාබන් අතර තනි බන්ධන පමණක් ඇති සංයෝග කාබන් කාබන් අතර තනි බන්ධන පමණක් ඇති සංයෝග තනි බන්ධන පමණක් ඇති සංයෝග තනි බන්ධන පමණක් ඇති සංයෝග හරිනේ දැන් මේ බලන්න පුතේ හයිඩ්‍රෝකාබන වර්ග තුනයි ඇල්කයින ඇල්කීන ඇල්කේන කියලා බෙදුවානේ මේ ටික ඇඳගත්තානේ අර ටික ලියාගත්තානේ පුතේ අයින් ඒන් අයින් ඉන් ඒන් කියන තුනට යටින් ඉරියඳ එහෙම නැත්නම් හයිලයිට් කරගෙන කරා නේද දැන් තව පෑනක් අරගෙන මේ YN E අකුර නැතුව YN එක විතරක් රවුම් කරගන්න ඊට පස්සේ EN E වල අන්තිම E අකුර නැතුව මේ EN කියන එක විතරක් රවුම් කරගන්න ඒ LKN වල AN E හයිලයිට් කරගත්තානේ ඒකේ E අකුර නැතුව AN කියන එක විතරක් රවුම් කරගන්න ඉක්මන් කරන්න
මෙන්න මේවා ටික රවුම් කරන්න අන්තිම ඊ අකුර නැතුව අයින් ඉන් අන් කියන ටික හයිලයිට් කරගන්න මේ රවුම් කරගන්න ඉක්මන් කරන්න රවුම් කරගන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඒ ටික රවුම් කරගන්න රවුම් කරගෙන හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරන්න රවුම් කරගෙන හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරන්න ඔන්න දැන් ප්‍රධාන කියන්නේ මූලික වැඩේ අවසానයි හරි පළවෙනි වැඩේ අවසానයි ඉක්ම කරා හරි ප්‍රශ්නයක් ලියාගන්න පහත සංයෝග හඳුනා ගන්න කියලා පහත සංයෝග හඳුනා ගන්න කියලා දාගන්න පහත සංයෝග හඳුනා ගන්න පහත සංයෝග හඳුනා ගන්න මම මේ අදින එකේ ඔයත් අඳින්න ඕන හරි CH3 CH2 CH3 ඉක්මනට මගෙත් එක්කම වගේ අඳගන්න ඉක්ම කරන්න CH3 CH2 CH2 Br තුන CL කියලා දාගන්න හරි CH3 CH2 OH අඳගන්න මේ ටික ඉක්මනට පහයි පහ වෙන එක සංයෝග හඳුනා ගන්න කියලා හරි නමයක් ඇන්ද තව එකක් ඇඳලා දෙන්න මේ 10 මැදගන්න ඇඳගෙන ඉන්නලා හරි කියලා කමෙන්ට් එකක් දා මේ 10 මැදගන්න ඇඳගෙන ඉන්නලා හරි කියලා කමෙන්ට් එකක් දා මේ 10 මැදගන්න ඇඳගෙන ඉන්නලා හරි කියලා කමෙන්ට් එකක් දා ඉක්මන් කරා මේ 10 මැදලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න පුතේ ඉක්මන් කරා නවවෙනි එක එච් එකක් වැඩි කියන්නේ ඕනේ ඒක කරා
කට්ටි මිලියල වෙලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න පුතේ. අපේ වැඩි ඉක්මනට යන්න. බස් අඩු කරා. සිග්නල් ප්‍රශ්නයක් ආයේ නැති වෙයි කියලා හිතමු. ආවොත් මැසේජ් එකක් දාන්න. ඉක්මනට දාගන්නකො. ඉක්මනට දාගන්න. ඉක්මන් කරා. ඔක්කොම හරි කියලා කමෙන්ට් එකක් දාන්න. අනිත්‍යත් හරි කියලා කමෙන්ට් එකක් දාන්න මේක ලියාගෙන ඉවරලා. ඉක්මන් කරා. ඉක්මන් කරන්න උදේ. හරිනේ. හරි. මේ කාබන් ගෑස් සංයෝග ටික අඳුර ගන්නයි යන්නේ. මේ බලන්න. මෙතන තියෙන කාබන් කාබන් විතරයි. කාබන් කාබන් අතර තනි බන්ධන විතරයි තියෙන්නේ. ද්විත්ව බන්ධන නැහැ. බලන්න අනික කාබන් සාමාන්‍ය බන්ධන හතරක් හදා ගන්නවා. ඒ බන්ධන හතරෙන් තුනක් හයිඩ්‍රජන් එක්ක අනික මේ කාබන් එක්ක. හරි. කාබන් බන්ධන හතරක් හදා ගන්නවා. දැන් මේ කාබන් බලන්න මේ දෙපැත්තේ කාබන් ලා දෙන්නත් එක්ක බන්ධන දෙකක් හදාගෙන හයිඩ්‍රජන් ලා දෙන්නත් එක්ක ඔක්කොම බන්ධන හතරයි බෙදලා තියෙන්නේ. එතකොට මෙතන කාබන් කාබන් තනි බන්ධන විතරමයි තියෙන වෙන මොකුත් නැහැ. මේගොල්ලන්ට කියන්නේ ඇල්කේන කියලා. හරි කියන්නේ කවුරු කියලා දුතේ? ඇල්කේන කියලා. හරිනේ. මේක බලන්න. කාබන් කාබන් අතර තනි බන්ධන විතරයි තියෙන්නේ. ඒකට හැලජනයක් බැඳලා. sp3 මුහුම්කරණය වුණු කාබන් කෙනෙක්. මේ කාබන්ගේ මුහුම්කරණය බලන්න. 1 2 හයිඩ්‍රජන් 2 4 ඔක්කොම බන්ධන 4 බන්ධන 4ක් කියන්නේ sp3 මුහුම්කරණය වුණු කෙනෙක්ට ක්ලෝරින් කෙනෙක් බැඳුනහම අපි ඒකට කියන්නේ ඇල්කිල් හේලයිඩ් එකක් කියලා. ඇල්කිල් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් හේලයිඩ්. ඇල්කිල් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් හේලයිඩ් කියලා කියනවා. මත හේලයිඩ කියලා අපි කියනවා. හරිනේ. ඊට පස්සේ මේ වලට කියන පුතේ sp3 මුහුම්කරණයේ උණු කාබන් පරමාණුකට OH එකක් බැඳුනොත් අපි කියන්නේ ඇල්කොහොල කියලා. ඔන්නඔහම කට්ටිය ලියා ගන්න බලන්න. මේ අඳුරගෙන ලියා ගන්න බලන්න හැමෝම ඉක්මන් කරා. මේ කවුද කියලා සංයෝගයේ පොදු නම ලියන්න. පොදු නම ලියන්න. 10ම ලියන්න. හරි. මේක ලියා ගන්න. ඇල්කේන, ඇල්කිල් ක්ලෝරයිඩ් හන්ට හේලයිඩ් එක. ඊට පස්සේ මේක ඇල්කොහොල් එක. මේක දැන් බලන්න කාබොනයිල් කාබන් පරමාණුවක් ඉන්නවා. එයාගේ දෙපැත්තම කාබන් කාබන් බෙදලා තියෙනවා. මේ පැත්තටත් කාබන් දාමයක්, මේ පැත්තටත් කාබන් දාමයක් බෙදලා තියෙනවා. මේගොල්ලන්ට කියන්න පුතේ. එතකොට මොනවා කියලාද? කීටෝන කියලා. කවුරු හරි කමෙන්ට් කරන්න පහට කියන්නේ කවුද මොකක්ද කියලා. කවුරු හරි කමෙන්ට් එකක් දාන්න මේ පහට මොකක්ද අපි කියන්න ඕනේ කියලා. මේ පස්වෙනිකට අපි මොකක්ද කියන්නේ කියලා කමෙන්ට් එකක් දෙන්න පුතේ. මේ පස්වෙනිකට දෙන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න බලන්න. ඇල්ඩිහයිඩ් හරියට හරි. ඇල්ඩිහයිඩ් ඒක ඇල්ඩිහයිඩ් එක කියන්නේ කාබොනයිල් කාබන්ගේ එයාට H එකක් බඳුනොත් අපි ඒගොල්ලන්ට කියන්නේ ඇල්ඩිහයිඩ් කියලා. ඇල්ඩිහයිඩ් කියලා. හරිනේ. නෝට් එක බලා ගන්න පොඩ්ඩක් පැටලෙනවා නම් හරි. දැන් මේ බලන්න. කාබොනයිල් කාබන්ට ඔක්සිජන් කෙනෙක් බෙදලා ඒ ඔක්සිජන්ට තවත් R කාණ්ඩයක් බෙදලා. මේ වගේ අයට කියන පුතේ එස්තර කියලා. ඒ වගේ අයට කවුරු කියලා පුතේ කියන්නේ එස්තර කියලා. මොකද්ද? කාබොනයිල් කාබන්ට ඔක්සිජන් කෙනෙක් බැඳිලා ඒ ඔක්සිජන්ට R කාණ්ඩයක් බැඳිලා. ඒගොල්ලන්ට කියන්නේ එස්තර කියලා. ලියා ගන්න ඕන. මේ කවුද? කාබොනයිල් කාබන්ට OH එකක් බැඳුනහම ඒගොල්ලන්ට කියන්නේ කාබොක්සිල් අම්ල කියලා. ලියා ගන්න. කාබොක්සිල් අම්ල. දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. හරි. මෙතන කාබන් කාබන් විතරයි. හැබැයි කාබන් කාබන් අතර ත්‍රිත්ව බන්ධනයක් තියෙන නිසා ඇල්කයින කියලා අපි හඳුන්වනවා. ඇල්කයින විදිහට හඳුන්වනවා. මෙතන කාබොනයිල් කාබන්ට නයිට්‍රජන් කෙනෙක් බැඳෙන නිසා මේගොල්ලන්ට අපි ඇමයිඩ කියලා කියනවා. ඇමයිඩ කියලා කියනවා. නෝට් එක බලා ගන්න පැටලෙනවා නා. ඇමයිඩ කියන්නේ කාටද? කාබොනයිල් කාබන්ට නයිට්‍රජන් කෙනෙක් බැඳුණු කට්ටියට ඇමයිඩ කියලා කියනවා. හරි. ඊළඟට මෙතන කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයක් තියෙන නිසා ඒක විතරයි වෙන මොකුත් නැහැ නිසා ඇල් කියන කියලා කියනවා. හරි. මේ සෙට් එක තේරුණු කට්ටිය දොස්සන්න. මේ සෙට් එක තාම 10යි තව 10ක් දෙනවා. මේ සෙට් එක තේරුණු කට්ටිය තුස්සා. මේ සෙට් එක තේරුණු කට්ටිය තුස්සා. හරිනේ. මම නම් මකනවා පුතේ. හරි. මම මකනවා. ඔගොල්ලෝ ඉක්මනට ලියා ගන්න. පළවෙනි එක මැකුවා. දෙවෙනි එක ඇල්කිල් හේලයිඩ් මැකුවා. ඊළඟට තුන්වෙනි එක ඇල්කොහොල මැකුවා. හතරවෙනි එක කීටෝන මැකුවා. පස්වෙනි එක ඇල්ඩිහයිඩ්. හයවෙනි එක ස්ටර.
හත්වෙනි එක කාබොක්සිල් අම්ල, අටවෙනි එක ඇල්කයින, නවවෙනි එක ඇමයිඩ, දහවෙනි එක ඇල්කීන. හරිනේ, හොඳයි. මේ සෙට් එක හරි ඉවර නෑ. 11 ඕගොල්ලෝ මේක මුලින්ම කමෙන්ට් එකක් දාන්න. 11 කියලා ඉලක්කම දැම්ම මම කමෙන්ට් එකක් විදියට දැම්ම මොකද්ද කියලා. ලැද්ද මොකද්ද කියලා. හරි. ඉක්මන් කරන්න. ඉස්සරහට යනකොට ඉක්ම කරා.
මේ විශ්වමෙද ගන්න ඉක්ම කර. හරි, දරුවෙක් 20ට මේ වල තියෙනවා. දරුවෙක් 20 මේ වල තියෙනවා උත්තර. නිමේෂ්. හමෝ ඉක්ම කර. මේක ටික ඇඳ ගන්න ඉක්ම. ඔබ නැද ගන්න මේ ටික. ඉක්ම කර. මම කරන්න පුතේ විස්සමෙන්දගෙන ඉල්ල හරි කියලා කමෙන්ට් එකක් දාන්න. විස්සමෙන්දල ඉල්ල හරි කියලා කමෙන්ට් එකක් දාන්න. විශ්වමෙන්ද ගන්න ඇඳගෙන ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරා. විශ්වමෙන්ද ගන්න ඇඳගෙන ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න. කොම් පොතේ අඳින්න ඕන. හරිනේ ඔන්න බලන්න පුතේ මම මේක ඔයගොල්ලන් නම් කරලා නම් කරන විදිහ චුට්ටක් කියන්නේ නම් කරනවා කියන්නේ නාමකරණය නෙමෙයි මේව හඳුනා ගන්න ඕන සංයෝගයේ මුලින්ම ළමයි ගොඩකට බැරි යෝකයි පුතේ බලන්න ඔයාලට පේනවා මෙතන sp3 මොහොම් කරන උණු කාබන් කෙනෙක්ට OH එකක් තියෙන නිසා ඇල්කොහොල වගේ සැකයක් ඔයාට එනවා මේක නිසා ඇල්කොහොල් කියලා හිතෙනවා ඒ වගේම මෙන්න මෙතන නිසා කීට ඕන කියලා හිතෙනවා කාබනල් කාබන්ට දෙපසින්ම ආර් කාණ්ඩ දෙකක් බැඳිලා තියෙනකොට නැත්නම් කාබන් දෙකක් බැඳිලා තියෙනකොට ඔයාලට මේක කීටෝන කියලා හිතෙන්න පුළුවන්. එහෙනම් සැකකාරයෝ දෙන්නයි වෙන මොකක් හරි හිතනොත් ඔයාලට ට්‍රක් කවුලක් එහෙනම් හරි එක්කෝ මේක ඇල්කොහොල් කියලා හිතෙන්න ඕන. එක්කෝ මේක කීටෝන කියලා හිතෙන්න ඕන. කීටෝනද ඇල්කොහොල්ද? මොකද්ද ඔයා ගන්නෙ? කීටෝන ගම්මුද ඇල්කොහොල් ගම්මුද? 11ට කීටෝන කියලා දාන්නද ඇල්කොහොල් කියලා දාන්නද? මේ නිසා ඇල්කොහොල් කියලා දාන්නත් පුළුවන්. මේක නිසා කීටෝන කියලා දාන්නත් පුළුවන්. පුතේ කීටෝන කියලා දාන්නේ ඇයි ඒ? ඕගලන්ට මං අංක 1 2 3 4 5 කියලා පිළිවෙලක් දුන්නා නේද? ඕකට අපි කියන්නේ ප්‍රමුඛතා ලයිස්තුව කියලා. මොකක් කියලාද කියන්නේ? ප්‍රමුඛතා ලයිස්තුව. ඔය ප්‍රමුඛතා ලයිස්තුවේ විදියට හරිද? ඔය ප්‍රමුඛතා ලයිස්තුවේ විදියට උඩම ඉන්න කට්ටියගේ තමයි ප්‍රයොරිටි එක ප්‍රමුඛතාවය වැඩිම වෙන්නේ. එහෙනම් බලා ගන්න මං ඒ දුණු ලිස්ට් එක. ඒ මං දුණු ලිස්ට් එකේ ඕගලන්ට 1 2 3 කියලා දානකොට කාබොක්සිල් අම්ල වලට අංක 1 දීලා තියෙනවා. ආ දෙවෙනිට එස්ටර අම්ල හෙලයිඩ ඇමයිඩ ඔහොම ඔහොම තමයි මම ඔයගලන්ට පිළිවෙල දීලා තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න එහෙම දෙනකොට ඇල්ඩිහයිඩ කීටෝන වලට පස්සේ තමයි ඇල්කොහොල් ආවේ. හරි කීටෝන 6 වගේ තියෙනකොට මං ඇල්කොහොල 7 කියලා දුන්නේ. ඒකට හේතුව ඇල්කොහොල වලට වඩා ඉහළ තැන ඇල්කොහොල වලට වඩා ඉහළින් තමයි කීටෝන අපි ප්‍රමුඛතාවය දෙන්නේ. ඒ නිසා මෙයාව ඇල්කොහොලේ නිකම්ම ආදේශ කාණ්ඩයකට දාලා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කවුද? කීටෝනේ කියලා හඳුන්වනවා. ඒ නිසා මම මේක ඩබල් රවුමක් දාලා මේක කවුරු කියලා කියනවද පුතේ? කීටෝනයක් කියලා කියනවා. මේක තේරුම් කට්ටිය අතොස්සන්ටයි මේකට ඇල්කොහොලයක් නොකිය කීටෝනයක් කිව්ව කියලා තේරුණාද කට්ටියට? අර ලැයිස්තුවේ ලිස්ට් එකේ උඩ ඉන්න එක හරිනේ. අවුලක් නැහැ. එහෙනම් මෙතන බලන්න මේක ඇල්ඩිහයිඩ් පාර්ට් එකක්නේ. මේක ඇල්ඩිහයිඩ් පාර්ට් එකක්. මේක කීටෝන් පාර්ට් එකක්. ඔය ලිස්ට් එකේ ඇල්ඩිහයිඩ් කීටෝන් අතර උඩින් හිටියේ ඇල්ඩිහයිඩ්. ඒ නිසා මේක ඇල්ඩිහයිඩය. ඔන්න බලන්න.
ප්‍රමුඛතාවයස්තුව ප්‍රයොරිටි ඕඩර් එක ඇල්ඩිහයිඩ් එකක් නේද කීරොන්ට වඩා උඩින් තමයි ඇල්ඩිහයිඩ් හිටින්නේ මෙතන බලන්න මෙතන කාබොක්සිල් අම්ලයක් මෙතන කීටෝනයක් අපි දන්නවා හැමෝටම වඩා ඉහළින් හිටියේ කාබොක්සිල් අම්ල නිසා මේක කාබොක්සිල් අම්ලයක් විදිහට මම නම් කරනවා කාබොක්සිල් අම්ල කීටෝන තරංගයෙන් කාබොක්සිල් අම්ල දිරනවා මෙතන ඇල්කොහොලයක් කියලා මෙතනින් දැනෙනවා මෙතනින් එස්ටරයක් කියලා දැනෙනවා ඇල්කොහොල් වලට වඩා ගොඩක් උඩින් තමයි එස්ටර හිටියේ ඒ නිසා මේක මොකක්ද එස්ටරයක් විදිහට මම හඳුන්වනවා මෙතන කීටෝන මෙතන ඇල්කීන ඇල්කීන කරේ මම අන්තිමට හරි ඊට කලින් තමයි කීටෝන කරේ ඒකට හේතුව කීටෝන වලට දෙන ප්‍රයොරිටි එක වැඩි නිසා මේකට මම කීටෝනයක් ලෙස මම මේක හඳුන්වනවා කීටෝනයක් විදිහට මම මේක හඳුන්වනවා හරි මේක ඇල්කයින කියලා හිතෙන්න පුළුවන් මෙතනින් ඇල්ඩිහයිඩ් කියලා හිතෙන්න පුළුවන් හැමෝටම හිලින් හිටියේ ඇල්ඩිහයිඩ් හැමෝටම කියන්නේ මේ ඇල්කයින්ට හිලින් හිටියා ඇල්ඩිහයිඩ් ඇල්ඩිහයිඩ් මේක දැක්කහම ඇල්කිල් හේලයිඩයක් නේද? හැලජනයක් බඳලා තියෙනවනේ. මෙතන ඇල්කොහොලයක්. ඇල්කොහොල උඩින් හිටියේ ක්වොන්ටම්. ඇල්කොහොල. අර ලිස්ට් එකේ පිළිවෙලට යන්නේ. මෙතන තියෙනවා මේ බලන්න. ආ දැන් මොකද්ද? දැන් මේක මම මොකක් කියලා හඳුන්වන්නේ? මම මොකද්ද කිව්වේ? මේවා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ ලෙස හඳුන්වනවද පුතේ කවදාවත්? 18ට උත්තරේ මොකද්ද? 18ට උත්තරේ ඇල්කිල් හේලයිඩ කියන එක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් විදිහට කවදාකවත් ගන්නෙ නෑ. ඒක හැමදාම ආදේශ කාණ්ඩයක්. ඒ නිසා මේක ඇල්කීන ඔන්න විශේෂයි තරුවක්. ඇල්කීන යාව ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ කරන්නේ යාව හැමදාම අපි සෙකන්ඩ් කරලා කියන්නේ. ඒ නිසා අංක 18 ඇල්කීනයක් විදිහට අපි හඳුන්වන්නේ. ඒක මතක තියාගන්න. හරි. ඒක මතක තියාගන්න. ඒක විශේෂයි. හරි. 18 විශේෂයි පට්ටම විශේෂයි ඇල්කීන මන් තරුවක් දැම්මේ ඒකයි ඇල්කිල් හේලයිඩ කොච්චර හිටියත් එයාව කවදාකවත් ප්‍රධාන කාණ්ඩයක් විදියට ගන්නේ නැහැ එයාව ගන්නෙම ආදේශ කාණ්ඩයක් විදියට ඒ නිසා එයාව නම් කරන්නේ එයාව ප්‍රධාන කාණ්ඩය විදියට නම් කරන්නේ නැහැ මෙතන මේක තියෙනකොට ඇල්කොහොල් කියලා හිතෙයි මේක තියෙනකොට ඇල්ඩිහයිඩ් කියලා හිතෙයි මේක ඇල්ඩිහයිඩ් ඇල්කිල් හේලයිඩ කියලා හිතෙයි මේ ඔක්කන්ට වඩා ඇල්ඩිහයිඩ් උඩින් හිටියේ මතකයි නේද ඒ නිසා මේක ඇල්ඩිහයිඩ් ඇල්ඩිහයිඩ් අවසාන වශයෙන් අවසාන වශයෙන් මේ තියෙන කාබොක්සිල් අම්ල කෑල්ල හරි COOH තියෙන කාබොක්සිල් අම්ල කෑල්ල මෙතන තියෙනවා එස්ටර කෑල්ලක් මේ COO තවත් C කාබන් එකක් එතකොට මේක එස්ටර කෑල්ලක් විදියට පේන්න ගන්න උනාට එස්ටරද කාබොක්සිල් අම්ලද තරංගයක් නෑ උඩ හිටියේ කාබොක්සිල් අම්ල උඩ හිටියේ කාබොක්සිල් අම්ල මුලින්ම කතා කරේ මෙයා ගැන හරි මේ විශ්සම තේරුම් කට්ටිය අත උස්සන්න ප්‍රශ්න තියෙන කට්ටිය ප්‍රශ්න ඉදිරිපත් කරන්න මේ විශ්වම තේරුම් කට්ටිය අත උස්සන්න ප්‍රශ්න තියෙන කට්ටිය ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඉක්මන් කරා මේක කිසි අවුලක් නැතුව තේරුම් කට්ටිය අත උස්සන්න හරිනේ හරි ඒ කතාවත් හරි හොඳයි ලියාගත්තද ඔක්කොම ඔක්කොම ලියාගත්තද ඔක්කොම ලියාගෙන ඉවර කට්ටිය ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න මේ ඔක්කොම 20ම ලියාගෙන ඉවර කට්ටිය ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න කලින් 10 මේ 10 ඔක්කොම 20යි ඉවර කට්ටිය හරි කියලා කමෙන්ට් එකක් දාන්න ප්‍රතික් මං කරා මං කරන්න ප්‍රති හරිනේ වෙලාමයි මේ ගොඩකට තියෙන අවුලක් පුතේ ඕක දැන් අපි නාමකරණය හැන උඩ දාගෙන උගන්නා මං වෙලාවකට හරි පිරියඩ උගන්නලා උගන්නලා අන්තිමට කිව්වහම මේ මොකද්ද බං කියලා ඌ ඔලු උඩ බිම් බලලා මේක මොකද්ද ඇල්ඩිහයිඩයක්ද ඇල්කොහොලයක්ද කියලා ඒක මම මේ ඔක්කොන්ටම කලින් ඒ අවුල ලෙහාගා ඒ අවුල ලෙහුවා ඌ නේ ආයේ ගොංකමට ආයේ අවුල තියාගන්න එපා පුතා දැන් ලස්සනට මේක තේරෙන්න ඕන කාටද ප්‍රමුඛත්වය දෙන්නේ කාටද ප්‍රමුඛත්වය නොදෙන්නේ කියලා හරි කාටද ප්‍රමුඛත්වය දෙන්නේ කාටද ප්‍රමුඛත්වය නොදෙන්නේ කියලා දැනගෙන ඉන්න ඕනේ. හරි. මේ හරියට නිකන් ඔය එළවලු ළමයිට කොහොමවත් ඔය ප්‍රශ්නේ තියෙනවනේ ප්‍රමුඛත්වය දෙන්න ඕන මොකේද කියලා දන්නේ නැහැ. නේද? දැන් මේ කල් ලව් කරන්න ආරෙ මේ යන සෙට් එකේ ඉන්නවනේ. හරි. මෙහෙමයි. FAS තියා ගන්නවා කියන එකයි ලව් කරනවා කියන එකයි දෙකක්. දෙකක්ද?
ඕ ඔය ඉන්න පුතා අයිලන්ඩ් රෑන්ක් දාන උන්ටත් ඔය පොඩි ලව් එකක් තියෙනවා. පොඩ්ඩක් බල්ල කතා කරන එකක් එහෙම එකක් තියෙනවා. රෑන්ක් දාන උන්ටත් එහෙම එකක් තියෙනවා. හැබැයි උන් ප්‍රමුඛත්වය දෙන්නේ නැහැ ඒකට. උඹලා වගේ රෑ එනකම් මල් කඩාගෙන ක්ලාස් කට් කරගෙන මේ මේක බලන්න යනවායි. ඒ පාර පා මේ පාර හයිරෙන් පාර පාන්නවා. ඒ වගේ ගොම් පාට් නැහැ උන්ද. හරි හා හා කොහොමද වැඩ කරනවද? හා කොහොමද? හරි හරි බයි ඉවරයි. ප්‍රයොරිටිය දෙන්නේ වැඩේට. පැය ගණන් මල් කඩන්ඩ එයා කොහෙද ගියේ, අද පන්ති ගියේ, ආවෙ නැත්තේ ඇයි, උදේට කෑවද, ටොයිලට් එකේද, එව්ව මුකුත් හන්නේ නැහැ. හරි ඒ මුකුත් නැහැ අදාළ වැඩේ. මේ ප්‍රමුඛත්වය දෙන්නේ ඒ ලෙවල් වලට. ඊට පස්සේ බලමු කිතුරු ආන්ගේ වගේ ප්‍රමුඛතා ලැයිස්තුවක් තියෙන්න ඕන උඹලට. තියෙනවද ප්‍රමුඛතා දෙන්න ඕන මොකටද කියලා දන්නවද? හරි කෑමට බීමට නෙමෙයි ප්‍රමුඛතාවය දෙන්නේ මේ කාලේ. හරි හරි අද කාට ළඟ ඉන්න පුද්ගලෙන්ට අම්මට තාත්තට නෙමෙයි මේ දවස්වල ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. කාලෙන් කාලට තමයි ප්‍රමුඛත්වය දෙන්නේ වෙනස් කරගන්න තමන්ට පුළුවන් වෙන්න ඕනේ. හැමදාම මෙයා තමයි මගේ ප්‍රමුඛත. එහෙම නැහැ. අවස්ථාන වෙනස් කරගන්න ඕනේ ප්‍රමුඛත්වය දෙන දේ හෝ ප්‍රමුඛත්වය දෙන කෙනා. ඒ අවස්ථානුකූල වෙන්න ඕනේ. තේරුණා? හරි. එහෙනම් මේ අවස්ථාවේ ප්‍රමුඛත්වය දෙන්නේ අධ්‍යාපනයට කියලා. මායි වෙන මුකුත් අදාළ නැහැ. අල්ලපු ගෙදර අංකල් මලත් කරන්න දෙයක් නැහැ. ඉතින් ඔයාට. ඔයාට පණ දෙන්න බැරි නම් ඔයා එළවලු කරන්න. පාඩම් කරන්න, පේපර් එකක් කරන්න. ඒ වගේ තමයි. හරි. වැඩේ පටන් ගමු දැන්. දැන් අපි එන්න යන්නේ. මට ඇත්තම කරගන්න ඕන වැඩේ දැන් ඉවරයි. හරි දැන් ඔන්න නාමකරණය කියන කොටසට එළවෙන්නයි එන්නේ. හරි ලියාගන්න පුතේ මෙහෙම. මම වගු කිහිපයකින් තමයි මේක දෙන්නේ. හරි මෙහෙම ලියාගන්න. එක වගුවක් දාගන්න මෙහෙම. හෙටි යාමගේ නෝට් එක. කාබන් පරමාණු ගණන. කාබන් පරමාණු ගණන තීරු දෙක වගුවක. කාබන් පරමාණු ගණන ඊට පස්සේ නාම මූලය. නාම මූලය මේ වගුව දාගන්න ඉක්මනට. කාබන් පරමාණු ගාන එකයි නම් මෙත් එත් ප්‍රොප් බියුට් බට් නෙමෙයි මේක බියුට්ට. පෙන්ට් හෙක්ස් මෙතන සිලබස් එක සීමාව ඉවරයි. ඉදිරි ටික මම නිකන් දෙන්නේ. අට සෝරි හත හෙප්ට් අට ඔක්ට් නමේ නොන් 10 ඩෙක්. ඉක්මනට මේ ටික දාග. ඉක්මනට මේ ටික දාග. මට දාගන්න. ඉක්මනට ලියාගෙන ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන කරා. මෙලි ඉක්මනට දාගන්න. කාබන් පරමාණු ගණන එකයි නාම මූලයේ මෙත්. ඉක්මනට දාගන්න. ලියාගෙන ඉවරලා ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන කරා. තව වගු තියනවා දාන්න. තව වගු තියනවා දාන්න. හරිනේ. ඊළඟ වගු. ඊළඟ වගු මාතෘකාව දාගන්න. ඊළඟ වගු ආදේශ කාණ්ඩ කියලා. ආදේශ කාණ්ඩ කියලා දාගන්න. හරි ආදේශ කාණ්ඩ දැන්ටම ඔයා දන්නවා. ආදේශ කාණ්ඩයක් විදිහට දානකොට සමහරුන්ගේ නම් කොහොමද එන්න ඕනේ කියලා. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේක ආදේශ කාණ්ඩයක් විදිහට තිබ්බොත්, මෙන්න මේක ආදේශ කාණ්ඩයක් විදිහට තිබ්බොත් පුතේ මේක අපි දාන්නේ, මේක ආදේශ කාණ්ඩයක් ඉදිරි තිබුණත් අපි දාන්නේ ඔක්සෝ කියලා. හරිද?
එතකොට මෙන්න මේ ආදේශ කාණ්ඩයක් විදිහට තිබ්බොත් අපි දාන්නේ කොමයි කියලා. හරි. දැන් කිහිපයක් දාන්නවා මම. හරිද? OH එක ආදේශ කාණ්ඩයක් විදිහට තිබ්බොත් පුතේ අපි දාන්නේ මොකක් කියලාද? හයිඩ්‍රොක්සි කියලා. මේවා ඉගෙනවනේ දැන්. මම නෝට් එකේ මම දුන්නානේ. හයිඩ්‍රොක්සි වගේ ඒවා දාන්න කියලා. ඊට අමතරව නොදුන්නු කිහිපයකුත් දාන්නයි යන්නේ. හරි. අමතරව නොදුන්නු කිහිපයකුත් දාන්නයි යන්නේ. CH3 කාණ්ඩයක් ආදේශ කාණ්ඩයක් විදිහට තියෙනකොට CH3 කාණ්ඩයක් ආදේශ කාණ්ඩයක් විදිහට තියෙනකොට මෙතකට කියන්නේ අපි මෙතිල් කියලා. කාබන් එකයි නිසා මෙත් ආදේශ කාණ්ඩයක් නිසා YL මෙතිල්. CH2 CH3 කාණ්ඩයක්. මේ වගේ කාණ්ඩයක් කාබන් දෙකක කාණ්ඩයක් තියෙනකොට එත්නේ ඒ නිසා ඒක ආදේශ කාණ්ඩයක් වෙනකොට අපි දාන්නේ මොකක් කියලාද? එතිල් කියලා. තුනක් තියෙනකොට කොහොමද දාන්නේ? CH2 CH2 CH3 වගේ තියෙනකොට අපි දානවා ප්‍රොපිල් කියලා. කාබන් තුනයි නම් ප්‍රොප්නේ. ඒ නිසා ප්‍රොපිල් කියලා එනවා. හරි. ඊළඟට තව මෙන්න මේ බෙන්සීන් වලයක් වගේ එකක් ආවොත් ආදේශ කාණ්ඩයක් විදිහට. මේක ආදේශ කාණ්ඩයක් විදිහට ආවොත් අපි උකට දාන්නේ ෆීනයිල් කියලා. හරි. ෆීනයිල් කියලා. නැත්නම් ෆෙනිල් කියලා කියනවා. ඉක්මනට ලියාගන්න. ඉක්මනට ලියාගන්න. ලියාගෙන ඉතලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න. මං කරා. වේගෙන් ලියන්න පුතේ. වේගෙන් ලියන්න. වේගෙන් ලියන්න. වේගෙන් ලියන්න. මකර මකරන්න පුතේ ලියාගෙන ඉන්නලා හරි කියලා කියන්නේ මකර ලියාගෙන ඉන්නලා හරි කියලා කියන්නේ මකර හරි. ඊළඟ පොයින්ට් එක. එකම ආදේශ කාණ්ඩයේ කිහිපයකට යොදන විට එකම ආදේශ කාණ්ඩය කිහිප විටක් යොදන විට කිහිප විටක් යොදන විට එකම ආදේශ කාණ්ඩයේ කිහිප විටක් යොදන විට එකම ආදේශ කාණ්ඩයේ කිහිප විටක් යොදන විට ලියාගන්න. ඊළඟ එක එකම ආදේශ කාණ්ඩේ කිහිප විටක් යොදන විට කොහොමද නම දෙන්නේ කියලා. හරි. එකම ආදේශ කාණ්ඩය දෙපාරක් දානකොට අපි නමට ඉස්සරහින් ඩයි කියලා කියනවා. ඩයි කියලා දානවා. එකම ආදේශ කාණ්ඩේ තුන් පාරක් දානකොට ට්‍රයි කියලා දානවා. එකම ආදේශ කාණ්ඩේ හතර පාරක් දානකොට ටෙට්‍රා කියලා දානවා. එකම ආදේශ කාණ්ඩේ පහ පාරක් දානකොට පෙන්ටා කියලා දාන්න. හරි. ඔන්න ඔය විදිහට පුතේ එකම ආදේශ කාණ්ඩය ආය ආය දානකොට අපි මෙන්න මේ පද ටික දැනගෙන ඉන්න ඕන. හෙක්සා 6 නම් හෙක්සා. හරිනේ මේ ටික ඉක්මනට ලියාගන්න. එකම ආදේශ කාණ්ඩය කිහිප විටක් යොදන විට කියලා ඔන්න ඔය ටික ලියාගෙන ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න. ඉක්මන් කර. ඉක්මන් කර. හරි. අවසානයේ ළඟයි නේද? වැඩි ඊට පස්සේ ලස්සන්ට කලපණ්ඩයි තියෙන්නේ. මකර ඔය දැනුම ටික ඔක්කොම එක තැනකට ගන්නවා තව චුට්ටකින්. හරි. ඔය දැනුම ටික ඔක්කොම එක තැනකට ගන්නයි යන්නේ. ඉක්මන් කර. හරිනේ. හරි. ඊළඟට මාතෘකාව දාගන්න මෞදාමයේ අංකනය කියලා. ඊළඟට මාතෘකාව දාගන්න මෞදාමයේ අංකනය කියලා. මෞදාමයේ අංකනය. මෞදාමයේ අංකනය.
මවුදාමේ අංකනේ. දැන් පුතේ මෙන්න මෙහෙම එකක් තියෙනකොට අවුලක් නැහැ. කාබන් 3යි. මේක කිසි අවුලක් නැතුව දෙපැත්තම ඔක්කොම සමාන නිසා 1 2 3 කියලා අංකනය කරන්න පුළුවන්. ඒක කිසි අවුලක් නැහැ. හරිද? හැබැයි කාබන් දාමේ මෙහෙම තියෙනකොට මෙහෙම තියෙනකොට දැන් අංකණය කරන්න එක කොනක ඉඳන් තවත් කොනකට නෙපුතේ අංකණය කරන්න. එක කොනක ඉඳන් අනිත් කොනටම යන්න ඕන අංකණය වෙනකොට. එතකොට එක කොනක් කියන්නේ මොකක්ද? එක කොනක්ව කාබන් බැඳිලා තියෙන උන තවත් එක කාබන් කෙනෙක්ට විතරයි. ඒක තමයි අපි එක කොනක් කියන එක අග්‍රයක් කියලා කියන්නේ. එක අග්‍රයක කාබන් බැඳිලා ඉන්නේ තවත් කාබන් එක්කෙනෙක්ට විතරයි. එක අග්‍රයක එක්කෙනෙක්ට බැඳිලා ඉන්න ඕන. හරි. එතකොට කාබන් මැදක ඉන්නවා කියලා අඳුරගන්නේ ඒ කාබන් තවත් කාබන් පරමාණු එකකට වඩා වැඩි ගණනකට බැඳිලා ඉන්නවට. දැන් මෙයා බලන්න මේ කාබන්ටත් බැඳිලා මේ කාබන්ටත් බැඳිලා. ඒ නිසා මෙයා ඉන්නේ කොනක අග්‍රයක නෙමෙයි මැදක ඉන්නේ. මේ කාබන් බලන්න මෙයාටත් බැඳිලා මෙයාටත් බැඳිලා මෙයාටත් බැඳිලා. ඒ නිසා එක කාබන් කෙනෙක්ට වඩා මේ කාබන් පරමාණු මේ කාබන් මේ තවත් කාබන් පරමාණු එකකටත් වඩා වැඩි ගණනකට බැඳිලා නිසා මෙයාත් ඉන්නේ එක අග්‍රයක නෙමෙයි. මෙයා ඉන්නේ අග්‍රයක. ඇයි? එක අග්‍රස්තයක ඉන්නේ. මොකද මෙයා බැඳිලා තියෙන එක කාබන් කෙනෙක්ට විතරයි. මෙයා බැඳලා ඉන්නේ එක කාබන් කෙනෙක් විතරයි. තව කාබන්ලා නැහැ. ඒ නිසා මේ තියෙන්නේ අග්‍රස්ත. එහෙනම් අග තුනක් තියෙනවා. හරි. හරි. එන් පොයින්ට් මොකද? ටර්මිනල් තුනක් තියෙනවා. මෙතනයි මෙතනයි මෙතනයි. එතකොට අංකණය කරන්නේ එක කොනක සිට අනිත් කොන දක්වා. එහෙම යනකොට 1 2 3 4 කියලා යන්න පුළුවන්. එහෙම නැත්නම් 1 2 3 4 5 කියලා යන්න පුළුවන්. එහෙම නැත්නම් 1 2 3 4 කියලා යන්න පුළුවන්. 1 2 3 4. කොහොම යන්න පුළුවන්. හරි. එතකොට මෙතනදී අපි තෝරගන්නේ පුතේ මේ වගේ තැනකදී දීර්ඝතම දාමය අපි තෝරගන්නවා. මොන දාමයේද? දීර්ඝතම දාමය. මෙතන දීර්ඝතම දාමය පුතේ මට මෙන්න මේ ටිකට එනවා. මෙන්න මේ ටිකට එනවා. දීර්ඝතම දාමය. හරිනේ? වෙන මොකුත් තිබ්බේ නැති නිසා දීර්ඝතම දාමය විදිහට ගත්තේ ආ. වෙන මොකුත් තිබ්බේ නැති නිසා දීර්ඝතම දාමය විදිහට ගත්තේ. හරිනේ? ඊළඟට තුන්වෙනි එක. හරි. මේ බලන්න දැන් මෙතන බලන්න අපි අග්‍රස්තරික මාක් කරමු. මෙතන එක කොනක්, මෙතන එක කොනක්, මෙතන එක කොනක්. එතකොට මේක අපිට අංකණය කරනකොට එක එක ක්‍රම වලට අපිට මේක අංකණය කරන්න පුළුවන්. කොහොමද උදේ අංකණය කරන්නේ? ඔයාට හිතේ මේක මෙහෙම 1 2 3 4 5 කියලා අංකණය කරන්න මෙහෙම ඉතින්. මෙහෙම ප්‍රධාන කාබන් දාමය තෝරගන්න හිතේ. හරිද? මේක ප්‍රධාන කාබන් දාමය කියලා මේක තෝරගන්න හිතේ. ඊළඟට ඔයාට හිතේ නෑ මම මෙහෙම යනවා මෙතනින් ගිහිල්ලා මෙන්න මේ කෙරවලට යනවා මේ කොනින් ඉඳන් මේ කෙරවට යනවා කියලා මෙන්න මේක ප්‍රධාන කාබන් දාමය විදිහට ඔයාට තෝරගන්න හිතේ. තව කෙනෙක්ට හිතේ මෙතන ඉඳන් මෙතනට තෝරගන්න. එතකොට තෝරගත්තාම කොහොමද? 1 2 3 4 5 6 7 8 මෙන්න මේ විදිහට කාබන් ගොඩක දාමයක් එයි. හරි. මෙන්න ප්‍රධාන කාබන් දාමය. තේරුණාද? දැන් ඔයා හිතන්න එපා මේ මෙතන ඉඳන්ම පටන් ගන්න ඕන එහෙම නීති නෑ පුතේ. අනිවාර්යෙන් මෙතන ඉඳන් පටන් ගන්න ඕනේ. එහෙම නීති නැහැ. එක අග්‍රයක ඉඳන් අනිත් අග්‍රයට යන්නයි කොහොම හරි ඕනේ. හරි. යනකොට දිගම මාර්ගයේ තියෙන එක අපි තෝරගන්නවා සමහර වෙලාවට. සමහර වෙලාවට කියලා මං කියන වෙලාවම නෙමෙයි. හරි. මෞදාමයේ අංකණය කියලා මෞදාමයේ තෝරා ගැනීම කියලා කියන්නකෝ. අංකණය නැතුව තෝරා ගැනීම කියලා කියන්නේ පස්සේ අංකණය උගන්වන්න. තෝරා ගැනීම. හරි. ඒකේ අර්ථය මෙහෙම ලියා ගන්න පුතේ. ඒකේ අර්ථය මෙහෙම ලියා ගන්න.
මව්දාමේ තෝරා ගැනීමේදී කාබන් සංඛ්‍යාව වැඩිම කාබන් දාමය තෝරාගත යුතුයි. මව්දාමේ තෝරා ගැනීමේදී එයාගන්න. මව්දාමේ තෝරා ගැනීමේදී මව්දාමේ තෝරා ගැනීමේදී කාබන් සංඛ්‍යාව වැඩිම කාබන් දාමය තෝරාගත යුතුයි. තෝරාගත යුතුයි. හරිනේ. මෙන්න මේ තුන ඉක්මනට ඇඳගෙන රවුම් කරගන්න. ඉක්මන් කරගන්න. ඉක්මන් කරන්න පුතේ. ඔය ඉක්මනට දාගන්න නෝට් එකට දාගන්න ඉක්මන් කරන්න. උක්මා කරන්න. උක්මා කරගන්න. වේගෙන් ලියන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න. ඉක්මන් කරන්න. හරිනේ හොඳයි ඒ කතාවත් හරි ඔන්න දැන් මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා මෙතන බලන්න මෙතනදී මෙතන ඒකාග්‍රයක් මෙතන ඒකාග්‍රයක් මෙතන ඒකාග්‍රයක් මේ කොහොමද අග්‍රයක් වුනේ ඇයි මෙතන මෙයා බැඳලා තියෙන එක කාබනකින් විතරනේ අනිත් පැත්තෙන් තව කාබනට බැඳිලා නැහැ නේද අග්‍රයක් ඒ නිසා මෙතන වාට කාබන් ප්‍රධාන කාබන් දාමය ගන්නකොට වාට හිතේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ ටික ගන්න ඊට පස්සේ මෙතන ඉඳන් මේ ටික ගන්න හිතේ එහෙම නැත්නම් මෙතන ඉඳන් මේ ටික ගන්න හිතේ හරි ඒකාග්‍රයක ඉඳන් අනිත් අග්‍රයට නෙන්න ඕනේ පුතේ මතක තියාගන්න මේ වගේ තැනකදී හරි මේ වගේ තැනකදී අපි ගන්නෙ පුතේ හොඳට බලාගන්න අපි ගන්නෙ ආදේශ කාණ්ඩ තියෙන මාර්ගය යන්න ඕන මොන මාර්ගයද යන්න ඕන ආදේශ කාණ්ඩ වැඩියෙන් තියෙන මාර්ගය තමයි අපි යන්න ඕන ඉතින් බලන්න මෙතන BR තියෙන ආදේශ කාණ්ඩය තියෙනවා දැන් මේ පා මෙතන ඉඳන් ආවොත් මෙතන ඉඳන් මෙතෙන්ට යනවා හරිද මේ ටික එනවා ඇවිල්ලා මෙහෙට යන්නද යටට යන්නද කියලා තීරණයක් ගන්න වෙනවා යටට යනවා අපි ඇයි ඒ මෙහෙට ගියේ නැත්තේ හරි පහළට ගියම තමයි අපිට BR කියන ආදේශ කාණ්ඩයේ ප්‍රධාන කාබන් දාමයට සෙට් කරගන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? අපි මෙහෙම දිගපාර ගියා නම් BR කියන එක ප්‍රධාන කාබන් දාමයට සෙට් වෙනවද? අපි මෙහෙම දිගපාර ගියා නම් මේ BR කියන එක ප්‍රධාන කාබන් දාමයට සෙට් වෙනවද? නැහැනේ. ඒ නිසා ආදේශ කාණ්ඩ ප්‍රධාන කාබන් දාමයට සම්බන්ධ කර ගැනීම සඳහා ආදේශ කාණ්ඩ තියෙන මාර්ගය අපි අඳ ඕන. හරි. ලියාගන්න අංක 2. මෞදාමයේ තෝරා ගැනීමේදී අංක 2 නීතිය ලියාගන්න. හැකිතරමින් ආදේශ කාණ්ඩ ප්‍රධාන කාබන් දාමයට සම්බන්ධ වන ලෙස හැකිතරමින් හැකිතරමින් ආදේශ කාණ්ඩ ප්‍රධාන කාබන් දාමයට සම්බන්ධ වන ලෙස
මෞදාමය තෝරා ගත යුතුයි. මෞදාමය තෝරා ගත යුතුයි. මෞදාමය තෝරා ගත යුතුයි. හරිනේ. මේක දාගන්න ඉක්මනට. මේක දාගන්න ඉක්මන කරන්න. ඉක්මනට මේක දාගෙන හරි කියලා කමෙන්ට් එකක් දාන්න. මේක ඉක්මනට දාගෙන හරි කියලා කමෙන්ට් එකක් දාන්නේ. වේගෙන් කරා. ඉක්මන් කරා. ඉක්මන් කරන්න පුතේ. හරිනේ. ඊළඟට තුන්වෙනි කතාව. දැන් මොකද පුතේ මෙතනදී කරන්නේ? මේ වගේ තැනක් බලන්න. දැන් මේ වගේ තැනකදී අග්‍රස්ථාපි මාක් කරගමු. මෙතන අග්‍රයක්. මෙතන අග්‍රයක්. ආයි මෙතන අග්‍රයක් නේ. මේ අග්‍ර නෙවෙයි නේ බබා. අග්‍රයක් කොහොමද පුතේ අඳුරගන්නේ? එක කාබන් ගෙට්ට විතරයි යා බැඳලා ඉන්නේ. වෙන කාබන්ලා නැහැ යාට. හරි. දැන් ඔයාට හිතේ මෙතන ඉඳන් 1 2 3 4 5. මෙන්න මේ කාබන් පහක පාරේ යන්න. හරි. තව කෙනෙක්ට හිතේ 1 2 3 4 5 කියලා යන්න. තව කෙනෙක්ට හිතේ 1 2 3 4 5 කියලා එන්න. කොහොම ගියත් කාබන් පහයිනේ තියෙන්නේ. ඒ නිසා උලක් නැහැ. හැබැයි මතක තියාගන්න ඔයා මෙන්න මේ පාර තෝරගත්තොත් ඔයා වැරදි. ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේක ඇතුළත් කරලා තමයි තෝරගන්න මාර්ගයක් තෝරගන්න ඕනේ. මේක ඇතුළත් කරලා තමයි තෝරගන්න මාර්ගයක් තෝරගන්න ඕනේ. ඇයි ඒ? අනිවාර්යයෙන් බහුබන්ධනවල බහුබන්ධන ප්‍රධාන කාබන් දාමයේ තුලට එන්න ඕනේ. හරි? අනිවාර්යයෙන් බහුබන්ධන. ඒ බහුබන්ධන කියන්නේ මොනවද? ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන. මෙන්න මෙවුව අනිවාර්යෙන් ප්‍රධාන කාබන් දාමයේ ඇතුලේ තියෙන්න ඕන. හරි? එහෙනම් ඒකට ප්‍රමුඛත්වය අනිවාර්යෙන් දෙන්න ඕන. හරි? ඒකට ප්‍රමුඛත්වය අනිවාර්යෙන්ම දෙන්න ඕන. එහෙනම් එහෙම ගත්තොත් පුතේ. එහෙම ගත්තොත් එතකොට අපිට මෙන්න මේක අපිට ප්‍රධාන කාබන් දාමයේ විදිහට ගන්න පුළුවන්. ලියා ගන්න ඊළඟ පොයින්ට් එක. බහුබන්ධන අනිවාර්යෙන්ම ප්‍රධාන කාබන් දාමයේ තුලට අන්තර්ගත විය යුතුයි. බහුබන්ධන අනිවාර්යයෙන්ම ප්‍රධාන කාබන් දාමයේ තුලට අන්තර්ගත විය යුතුයි. බහුබන්ධන අනිවාර්යයෙන්ම ප්‍රධාන කාබන් දාමයේ තුලට අන්තර්ගත විය යුතුයි. අන්තර්ගත විය යුතුයි. හරිනේ. මෙන්න මේක දාගන්න ඉක්මන් කරන්න. මේක ලියාගෙන ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරන්න. මේක ඇඳගන්න ඇඳගෙන ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න පුතේ. පකර හරිද? ඊළඟ එක මේ බලන්න. දැන් මේකේ අග්‍රයන් ටික මාක් කරමු. මෙතන එක අග්‍රයක්. මෙතන තවත් අග්‍රයක්. මෙතන තවත් අග්‍රයක්. අග්‍ර තුනයිනේ මෙතන තියෙන්නේ. දැන් මෙතන බලන්න මේ වගේ එකක් කොහොමද අපි අංකනය කරන්නේ? එහෙම නැත්නම් ප්‍රධාන කාබන් දාමය තෝරන්නේ කොහොමද? පුතේ මේ වගේ එකක ප්‍රධාන කාබන් දාමය තෝරද්දී වාට හිතේ මේ කාබන් නැත්නම් මේ කාබන් යන හරි ලේසියිනේ කියලා හිතේ. තව වාට හිතේ මේ කාබන් නැත්නම් මෙහෙම කියලා මෙහෙම කියලා මෙතනට යන්නේ. තව හිතේ මෙහෙම කියලා මෙතන මේ මෙතනට යන්නේ. 1 2 3 4 5 6 7 මේ පාරේ ගියොත් කාබන් 7ක් තියෙනවා. මේ පාරේ ගියොත් 1 2 3 4 5 කාබන් 5යි තියෙන්නේ. මෙහෙම ගියොත් 1 2 3 4 5 6 7ක් තියෙනවා. එහෙනම් කාබන් 7ක් තියෙන මාර්ග දෙකක් අපට හම්බුණානේ.
එකක් තමයි එක්කෝ මෙහෙම යන්න පුළුවන්. හරි, එක්කෝ මෙහෙම යන්න පුළුවන්. මොකක්ද තෝරගන්නේ? මතක තියාගන්න නීතිය. මෙතන කීටෝනයක් තියෙන නිසා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අනිවාර්යයෙන්ම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කීටෝනේ ඌව පැත්තකට දාලා වැඩක් කරනවද? නෑනේ. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අනිවාර්යයෙන්ම ප්‍රධාන මව් කාබන් දාමය තුළට අන්තර්ගත වෙන්නයි අපි මව් දාමය තෝරාගන්න ලියාගන්න. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අනිවාර්යයෙන්ම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අනිවාර්යයෙන්ම මව් දාමය තුළට අන්තර්ගත විය යුතුයි. පැට්‍රික මාර්ගන බබල් ලියන්න. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ කාබන්, ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ කාබන් අනිවාර්යෙන්ම මවුදාමය තුළට අන්තර්ගත විය යුතුයි. මවුදාමය තුළ අන්තර්ගත විය යුතුයි. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ කාබන් අනිවාර්යෙන්ම මවුදාමය තුළ අන්තර්ගත විය යුතුයි. මවුදාමය තුළ අන්තර්ගත විය යුතුයි. හරිනේ, මේක ලියාගන්න ඉක්මන් කර. මේක ලියාගන්න ඉක්මන් කර. හරිනේ. මේක ලියා ගන්න. හරිද? හරිද පුතේ? අවදාමයේ තෝරා ගැනීම කියන තීරිය. හරි, දැන් අවසාන තීරිය. අවදාමයේ අංකණය කිරීම. අවදාමයේ අංකණය කිරීම. මෞදාමය අංකනේ. හරි, මෙහෙම ලියා ගන්න. මෞදාමය අංකනය කිරීමේදී, මෞදාමය අංකනය කිරීමේදී කිරීමේදී අංක එක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අවම ඉලක්කම ලබා දිය යුතුයි. අවම අංකය ලබා දිය යුතුයි. ලබා දිය යුතුයි. දෙයා ගන්න. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අවම අංකය ලබා දිය යුතුයි. හරි. ඒක තමයි අංක එක. අංක දෙක. බහුබන්ධනවලට අවමංකේ ලබා දිය යුතුයි. අවමංකේ ලබා දිය යුතුයි. බහුබන්ධනවලට අඩුම ඉලක්කම දෙන්න ඕනේ. ආදේශ කාණ්ඩවලට අඩුම ඉලක්කම ලබා දිය යුතුයි. ආදේශ කාණ්ඩවලට අඩුම ඉලක්කම ලබා දිය යුතුයි. දැන් අඩුම අංකය නේද? අඩුම අංකය ලබා දිය යුතුයි. ඔන්න නීති තුන 1 2 3 පිළිවෙලට දුන්නේ. මුලින්ම ප්‍රධාන කාණ්ඩය ගැන හිතන්න, ඊට පස්සේ බහුබන්ධන ගැන හිතන්න, අන්තිමට ආදේශ කාණ්ඩ ගැන හිතන්න. මේක ලියාගෙන ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරලා. ඉක්මන් කරා. මේක ලියාගෙන ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරා. හරි. හොඳයි. උදාහරණ ටිකක් ගමු. ඉක්මන් ලියාගන්න. ලියාගෙන ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න. ඉක්මන් කරා. ඊට පස්සේ අපි උදාහරණ වලට යමු. ඉක්මන් කරා.
গিরনের দিকে বলেন বলতে নাকি অ্যালকোহলে আসবে গিরনের দিকে বলেন নাকি অ্যালকোহলে আসবে গিরনে আসবে তার ঠিক জ্ঞান বলে মুখে জ্ঞান কাটতে অ্যালকোহলে আসবে গিরনে আসবে ভাই অ্যালকোহলে কাটতে গিরনে কাটতে को अल्कोहल कीने काटती है कीटोन कीने काटती है को उत्तर दिन में अल्कोहल है तो कीटोन है कीटोन एक किलो उत्तर एक काव अनित्य मुद गया अनित्य मुद गया अल्कोहल है तो कीटोन है मुकद गया एक उत्तर है यावे था हम अनित्य दन्नेद लिस्ट के अल्कोहल वाला उड़ीन तमाई का उड़ीन नहीं था কিটো নেই ইন্নে এতকটা মেরে মেগা দেখাম কিটোন কে আল্লাহ কাকে মেগা দেখাম অ্যালকোহল কে আল্লাহ কাকে বে অ্যালকোহল টা ইহেলিন তামাই কিটো নেই ইন্নে এতকটা মেগা কিটো নে কিদিন নাম কইন তো আর এতকটা মেয়াও অঙ্কনে করন কোট দেন আপি অন্তিমটা কথা করানি অঙ্কনে করাদ্দি পলবেনি অঙ্কে মাম মগদ কিউবে প্রধান কাণ্ডেট আডমি লক্ষ্যম দেন দোন দেন মেক কিটো নেক নিসা দেন ওয়াট হেতে মেহ অঙ্কনে করান 1 2 3 4 5 6 කෙනෙක්ට හිතෙනවා මෙහෙම අංකනය කරන්න. 1 2 3 4 5 6 කියලා අංකනය කරන්න හිතෙනවා. තව කෙනෙක්ට හිතෙනවා මේක නෙවෙයි ඉඳන් මේ කොනට අංකනය කරා වගේ. ඇයි අපිට පුළුවන් මෙහෙමත් අංකනය කරන්න. 1 2 3 4 5 6. කොහොමත් පුළුවන්. මොකක්ද හරි? මොකක්ද හරි? ඔය අන්තිම නීති ටික බලලා කියන්න. අංක 1. අංක 1 මොකද්ද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩුම ඉලක්කම දෙන්න ඕනේ. මෙතන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මොකද්ද නිමිෂ්? මෙතන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මොකද්ද නිමිෂ්? මොකද්ද මෙතන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය? ඇල්කොහොලේද කීටෝ නේද? ඇල්කොහොලේද කීටෝ නේද? නිමිෂ් නැද්ද? පසෙඳු? තිල්මි? සෙහත්? මොකද්ද? මෙතන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මොකද්ද පුතේ? කට්ටිය නැද්ද කීටෝනේ ප්‍රශ්න උත්තර දෙනවා අනිත් අය නැහැ හරි මෙතන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කීටෝනේ කීටෝනේ නිසා හරි කීටෝනේ නිසා ප්‍රති මතක තියාගන්න ඒකට තමයි අඩුම ඉලක්කම දෙන්න ඕන ඇල්කොහොලෙට අඩුම ඉලක්කම නෙමෙයි දෙන්නේ ඒ නිසා මේකේ නිවැරදි අංකන ක්‍රමය රතු පෑනෙන් මාක් කරලා තියෙන එක මේක තමයි හරි මේක වැරදි හරි මොකද අපි මේ පැත්තේ ඉඳන් අංකණය කළොත් 1 2 3 4 කීටෝනෙට එන්නේ අංක 4. අඩුම ඉලක්කමයි අපි යාට දෙන්න ඕන. මෙහි ඉඳන් අංකණය කළොත් 1 2 3 අංක 3 තමයි යාට එන්නේ. ඒ නිසා මතක තියාගන්න. එයාට අඩුම ඉලක්කම වෙන විදිහටයි අපි අංකණය කරන්නේ. ඒ නිසා මේක වැරදි. ලියාගන්න මේක. මෙහෙම දෙකම ලියාගෙන මේ රතු පැනල් ලිව්ව එක හරි නිල් පැනල් ලිව්ව එක වැරදි කියලා දාගන්න. ලියලා තරුවක් දාලා දාන්න. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අවම ඉලක්කම ලබා දිය යුතුයි. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වන ලියා ගන්න මේක. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වන කීටෝනේට අඩුම ඉලක්කම ලබා දිය යුතුයි. මොන අඩුම අංකය ලබා දිය යුතුයි. ඉක්මන් කරන්න පුතේ ඉක්මන් කරන්න ඉක්මනට මේක ලියාගන්න
ඉලියුල හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරා. ඉලියුල හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරා. ඉලියුල හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරා. ඉක්මන් කරන්න පුතේ. ඉලියුල හරි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරා. හරිද පුතේ? ඒකටද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වන කීටෝනයට අඩු මං කියලා ලබා දීතු. හරිනේ? ඊළඟට තව උදාහරණයකට යමු. තව උදාහරණයකට යමු. හරි මේක අංකනය කරන්නේ කොහොමද පුතේ? මේක අංකනය කරන්නේ කොහොමද බලන්න. ඔක්කොන කලින් ප්‍රධාන කාබන් දාමය තෝරගන්න ඕන. ප්‍රධාන කාබන් දාමයට මෙතන කාබොක්සිල් අම්ල තියෙනවා, කීටෝන තියෙනවා. කාබොක්සිල් අම්ලයට පුතේ ප්‍රමුඛත්වය දෙන්නේ. එතකොට ඒ කාබන් අනිවාර්යෙන් ඉන්න ඕන. හරි මෙතෙන්ට ආවට පස්සේ දැන් පාරවල් තියෙනවා, පහළට යන්නද මෙහෙට යන්නද කියලා. පහළට ගියොත් පුතේ ආදේශ කාණ්ඩයෙන් මිස්සෙනවා. ආදේශ කාණ්ඩය ප්‍රධාන කාබන් දාමයට සම්බන්ධ කරගන්න කිව්ව මතකද? ආදේශ කාණ්ඩය ප්‍රධාන කාබන් දාමයට සම්බන්ධ කරගන්න කිව්ව මතකද? ඒ නිසා මේ පාර යනවා, නැත්නම් කාබන් වැඩිම පාර කියලා ඉතල ගියත් කමක් නැහැ. කෙසේ හෝ අපි යන්න ඕන පුතේ. මෙහෙම තිබ්බ කියලා හිතන්න. මෙහෙම තිබ්බ කියලා හිතන්න. දැන් මෙතෙන්ට ආවට පස්සේ පහළට යන්නද මෙහෙට යන්නද? යන්නේ මෙහෙට. ඇයි මෙහෙට යන්නේ? ආදේශ කාණ්ඩය ප්‍රධාන කාබන් දාමයට ඇතුළු කරගන්න ඕන නිසා යන්නේ මෙහෙට. හරිනේ? එතකොට මෙව්වා බාහිරින් සම්බන්ධ වන කොටස් බවට පත් වෙනවා. දැන් මෙතනදී අංකණය කරන්නේ කොහොමද කියලා බලන්න. අංකණය කරන්නේ කොහොමද කියලා බලන්න. අංකණය කරනකොට උදේ මතක තියාගන්න අනිවාර්යයෙන්ම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩුම ඉලක්කම දෙන්න ඕන පුතේ. හරිද? එතකොට මේක නෙමෙයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මේක. ඒ නිසා අනිවාර්යෙන් අංක 1 දෙන්නේ මෙතෙන්ට. 1 2 3 4 5. ඉක්මනට දාගන්න. ඉක්මනට දාගන්න මේක. ඉක්මනට දාගන්න ඕකත් දාගන්න ඉක්මන් කරා. ඔක ලියා ගන්න ඉක්මන් කරා. ඔක ඉක්මන් කරලා ලියා ඉක්මන් කරා. ඔක ලියා ගන්න ඉක්මන් කරා. මේක ලියා ගන්න. අංකණය කරන විදිය 1 2 3 4 5 කියලා එන විදිය ලියා ගන්න ඉක්මන් කරා. මොකද කාබොක්සිල් අමිල තමයි ප්‍රධාන කාබන දාමය. ප්‍රධාන ක්‍රියාවාරී කාණ්ඩේ එයාට අඩු මිලක්කම දෙන්න ඕන. ඒකම වෙන්නේ ගම්මා ආදේශ කාණ්ඩේ. හරි. බලන්න පුතේ. දැන් මේ වගේ එකක් આવුවොත් මොකද කරන්නේ? ඊළඟ උදාහරණයක් ගන්න. මේ වගේ එකක් බලන්න. දැන් මේ වගේ එකක පුතේ ප්‍රධාන කාබන් දාමය මෙතන කීටෝනේ, ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ කීටෝනේ. එයාට අඩුම ඉලක්කම එන්න ඕන. එතකොට ප්‍රධාන කාබන් දාමය මේ කොනේ ඉඳන් මේ කොනට හරි, මේ කොනේ ඉඳන් මේ කොනට හරි, මේ කොනේ ඉඳන් මේ කොනට හරි, මේ හරි අග්‍රස්ත තුන මම මාක් කරාම එහෙම 33කින්. කොහොමද ඉඳන් මෙතනට, කොහොමද ඉඳන් මෙතනට, කොහොමද මෙතන ඉඳන් මෙතෙන්ට.
හරි දාම තුනක් තියෙනවා. මොකද දාමය? ප්‍රධාන කාබන් දාමය වෙන්න පුතේ මෙන්න මේක. ප්‍රධාන කාබන් දාමය වෙන්න මේක. ඇයි? එහෙම වුණාම තමයි පුතේ. මොකද්ද? අනිවාර්යෙන් ප්‍රධාන කාබන් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇතුළත් වෙනවා. ඒක හරි. ඊට පස්සේ අනිවාර්යෙන් බහුබන්ධන ඇතුළත් වෙන්න ඕනේ කිව්වනේ. ප්‍රධාන කාබන් දාමයට බහුබන්ධන ඇතුළත් වෙන්න ඕනේ. ඉතින් මේ පාර ගියාට බහුබන්ධන නැහැ. මේ පාර තමයි බහුබන්ධන තිබුණේ. එතකොට දිගම එකටනේ මේ තැන දෙන්නේ බහුබන්ධන වලටයි තැන දෙන්නේ. හරි. දිගම එකට නෙමෙයි බහුබන්ධන වලටයි තැන දෙන්නේ. එහෙනම් මේක. ඊට පස්සේ අංකණය කරනකොට කොහොමද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩුම ඉලක්කම දෙන්නව නම් 1 2 3 4 ආවොත් මෙතෙන්ට 4. 1 2 කියලා ගියොත් මෙහෙම එන්නේ නිසා 1 2 3 4 5 කියලා අංකණය කරන්න ඕනේ. මේක ලියාගන්න ඉක්මන් කරා. මේක ලියාගන්න ඉක්මන් කරා. වේගෙන් ලියන්න ඉක්මන් කරා. වේගෙන් ලියන්න ඉක්මන් කරා. ඉක්මන් කරා. හරි. මේ වාක්‍යය ලියා ගන්න යටි. මේ වාක්‍යය තේරුම් ලියා ගන්න. ප්‍රධාන කාබන් දාමයට නැත්නම් අහු කාබන් දාමයට බහුබන්ධන අන්තර්ගත විය යුතුයි. කියන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වගේම බහුබන්ධනත් අන්තර්ගත වෙන්න ඕන. ඒ නිසා තමයි මෙහෙම වුනේ. ඊට පස්සේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩුම ඉලක්කම ලබා දෙන්න ඕන. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩුම ඉලක්කම ලබා දිය යුතුයි. අන්ත අඩුම අංකය ලබා දිය යුතුයි. හරිනේ ඉක්මන් කරා. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩුම අංකය ලබා දිය යුතුයි. ලියාගන්න ඔය වාක්‍යද? ඔය වාක්‍යද ලියාගන්න ඉක්මන් කරන්න පුතේ. හරිනේ. හරි. එකත් හරි. ඉක්මන් කරා. දැන් ලියාගන්න පුතේ මාතෘකාව මෙහෙම. දැන් ලියාගන්න මාතෘකාවක් මෙහෙම. අවසාන මාතෘකාව වල අපි කතා කරමු. අවසාන මාතෘකාව ක්‍රියාකාරී කාණ්ඩ කිහිපයක් ඇති සංයෝග වල UPC නාමකරණ. ක්‍රියාකාරී කාණ්ඩ කිහිපයක් ඇති කිහිපයක් ඇති සංයෝගවල IUPAC නාමකරණ. ක්‍රියාකාරී කාණ්ඩ කිහිපයක් ඇති සංයෝගවල IUPAC නාමකරණ. හරිනේ. ඔන්න සීන් එක අහගන්න හොඳට. පුතේ මම මේක කොටස් හතරකින් නම් කරන්න කියලා දෙන්නම්. ඒක මම කොටු හතරක් දාලා කියන්නම්. පළවෙනි කොටුව. කොටු හතරකින් ගන්නම් යා. මේ කොටු හතර එකතු කරපුවාම නම හැදෙනවා. මේ කොටු හතර එකතු කරපුවාම නම හැදෙනවා. කොටු හතරක් දෙන්නේ. මේ කොටු හතර එකතු කරපුවාම ඕනම කාබනික සංයෝගයක නම ලියන්න පුළුවන්. මේක මම හදාගත්ත ක්‍රමයක්. හරි. මේ කොටු හතරේ මම කොටු හතරක් දානවා. ඔය කොටු හතර සම්පූර්ණ කරගත්තොත් නැත්නම් කොටු හතර එකතු කර ඔයාට පුළුවන් ඕනම කාබනික සංයෝගයක නම කරන්න. ඔයා හරියට ලියා ගන්න ඕන මම මේක මකනවා. ඔයා හරියට ලියා ගන්න ඕන මම මේක මකනවා. හරි. හරි. මේ ධන ලකුණු තියෙන්නේ ආ. ධන ලකුණු තියෙන මේ ටික හරියට එකතු කරගත්තොත් මේ එකතු කිරීම තුන හරියට කරගන්න පුළුවන් වුණොත් එකතු මේ එකතු කිරීම හතර හරියට කරගන්න පුළුවන් වුණොත් ඔයාට හරි. ඔයාට පුළුවන් ඕන කාබනික සංයෝගයක අපේ සිලබස් එක ඇතුලේ තියෙන ඕන කාබනික සංයෝගයක නම් කරන්න.
හරි ඔන්න කියන්න. මුලින්ම ආදේශ කාණ්ඩවල නම් ඉංග්‍රීසි අකාරාදි අකාරාදී පිළිවෙලට ස්ථානාංක සමග ස්ථානාංක සමග මට ලියාගන්න ඉක්මන ලියාගන්න පළවෙනි කොටු ලියාගන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න පුතේ හරිනේ ඔන්න පළවෙනි එක හරි දෙවෙනි එක මෞදාමයේ කාබන් ගණන හඳුන්වන මෞදාමයේ කාබන් ගණන මෞදාමයේ කාබන් ගණන හඳුන්වන පදේ මෞදාමයේ කාබන් ගණන හඳුන්වන පදේ හරි ඊළඟ එක ඊළඟ එක තනිබන්ධනයක් නම් සීසී තනිබන්ධන නම් අන් සීසී ද්විත්ව බන්ධන නම් ඉන් සීසී තෘප්ත බන්ධන නම් අයින් අන් ඉන් අයින් ස්ථානාංක සමග ස්ථානාංක සමග අංක සමග අන්තිමේක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නම ස්ථානාංකය සමග ස්ථානාංකය සමග හරිනේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නම ස්ථානාංකය සමග මේක ටික ලියාගෙන ඉවරලා ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරන්න මේ ටික ලියාගෙන ඉවරලා ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න පුතේ මේ ටික ලියාගෙන ඉවරලා ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරන්න මේ ටික ලියාගන්න ලියාගෙන ඉවරලා ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරන්න වේගෙන් ලිය ඉක්මන් කරන්න මේ ටික ලියලා ඉවරලා ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න පුතේ ඉක්මන් කරන්න හරිනේ හොඳයි ආදේශ කාණ්ඩ වල නම් ඉංග්‍රීසි අකාරාදී පිළිවෙලට ස්ථානාංක සමග මෞදාමයේ කාබන් ගණන හඳුන්වන පදය කාබන් කාබන් තනිබන්ධනයක් නම් අන් කාබන් කාබන් ද්විත්ව බන්ධන නම් ඉන් කාබන් කාබන් ත්‍රිත්ව බන්ධන නම් අයින් හැබැයි ස්ථානාංකත් සමග අවසානයේදී ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නම ස්ථානාංකෙත් සමග හරි මෙතන යටින් ලියාගන්න මෙතන යටින් ලියාගන්න කාබොක්සිල් අම්ල කාබොක්සිල් අම්ල එස්ටර් කාබොක්සිල් අම්ල එස්ටර් අම්ල හේලයිඩ් අම්ල හේලයිඩ් අම්ල හේලයිඩ් කාබොක්සිල් අම්ල එස්ටර් අම්ල හේලයිඩ් ඇමයිඩ් හා ඇල්ඩිහයිඩ් ඇල්ඩිහයිඩ් වල ස්ථාන අංක අවශ්‍ය නැත ස්ථාන අංක අංකය අවශ්‍ය නැත අවශ්‍ය නොවේ ලියාගන්න කාබොක්සිල් අම්ල එස්ටර අම්ල හේලයිඩ් ඇමයිඩ් ඇල්ඩිහයිඩ් වල ස්ථානාංකය අවශ්‍ය නැත කියලා ලියන්න.
කියන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ ස්ථානාංකය දාන්නේ. මේ හතරවෙනි කොටුවට යටින් ලියන්නේ ආ. හතරවෙනි කොටුවට යටින් ලියන්නේ. හතරවෙනි කොටුවට යටින් ලියන්නේ. කාබොක්සිල් අම්ල, එස්ටර අම්ල හේලයිඩ්, ඇමයිඩ් හා ඇල්ඩිහයිඩ් වල ස්ථානාංක අවශ්‍ය නැහැ. හතරවෙනි කොටුවට යටින් ලියන්නේ. හරිනේ? හරි. ඔන්න තේරි ඉවරයි. තේරි ඉවරයි පුතේ. හරි. දැන් තියෙන වැට් ටික් කරා. හරි. දැන් තියෙන වැට් ටික් කරා. හොඳයි. දැන් එහෙනම් අපි සංයෝග කිහිපයක් අරගෙන ඒ වගේ IUPAC නම් ටික ලියාගමු. සංයෝග කිහිපයක් අරගෙන ඒගොල්ලන්ගේ IUPAC නම් ටික ලියමු. පළවෙනි එක OH CH2 C ක්‍රිප්ත බන්ධන C CH2 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 මේක ලියා ගන්න ඉක්මන් කරන්න ඉක්මන් කළ මේක ලියා ඉක්මන් කළ මේක ඇඳ ගන්න පුතේ ඉක්මන් කර වේගෙන් ලියා ගන්න මේක වේගෙන් ලියන්න වේගෙන් වේගෙන් ඉක්මන් කරන්න හරිද හොඳයි දැන් බලමු මෙයාව අපි කොහොමද හොයාගන්නේ කියලා මෙතන OH තියෙන නිසා මේක ඇල්කොහොල් එකක් මේක දිහා හරි මෙතන ත්‍රිත්ව බන්ධනයක් තියෙන නිසා මෙතන ඇල්කයින් එකක් වගේ මේක තියෙන නිසා ඇල්ඩිහයිඩ් එකක් වගේ හරි මට ඔයගොල්ලෝ මේක බලලා මේක දිහා බලලා මට කියන්න මේක ඇල්කොහොල් එකක්ද ඇල්කීන් එකක්ද ඇල්ඩිහයිඩ් එකක්ද මුලින්ම මට ඒක කියන්න මුලින්ම මට ඒක කියන්න මේක මොකක්ද මේක මොකක්ද ඇල්ඩිහයිඩ් එක හරිනේ මේක ඇල්ඩිහයිඩයක්. එහෙනම් මුලින්ම මම ලියා ගන්නවා මේක මොකක් කියලාද? ඇල්ඩිහයිඩයක් කියලා. ඇල්ඩිහයිඩයක් නම් මෙයාගේ නම අගට L කියන පත්තෙන් ඉවර වෙන්න ඕනේ. එහෙම නේද? නමේ අන්තිමට L කියන පත්තෙන් ඉවර වෙන්න ඕන. හරි. දැන් මම මෙයාගේ නම ලියන්නයි යන්නේ. එතකොට මේක ඇල්ඩිහයිඩයක් නිසා මේක තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. එතකොට ප්‍රධාන කාබන් දාමය මම මෙන්න මේ විදිහට මාක් කර ගන්නවා. මෙතනින් එනවා පහළට යන්නද වමට යන්නද? මම යන්නේ වමට. ඇයි පහළට එන්නේ නැත්තේ පුතේ බහුබන්ධන වලට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි ඒ නිසා මම මේ පාරේ යනවා ඔන්න මම ප්‍රධාන කාබන් දාමය රවුම් කරගත්තා ඔයත් කරගන්න බල ඔයත් කරගන්න ප්‍රධාන කාබන් දාමය රවුම් කරගන්න ප්‍රධාන කාබන් දාමය රවුම් කරගන්න වෙන මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයත් ඇතුළත් කරලම කරන්න හරිනේ හොඳම නම් ලස්සනයි එතකොට ඔන්න හොදා ගන්න බැහැ හරිනේ ඔන්න ඔයා හොදා ගත්තා හරිනේ එතකොට තව වැඩක් කරන්න. එතකොට මේ ප්‍රධාන කාබන් දාමය ඒක නම් ප්‍රධාන කාබන් දාමය ඒක නම් මේ මොනවද? මේ මොනවද? මම මේ නිල් පෑනින් කොටු කරන්නේ මොනවද මේ? මේකට මොනවද කියලාද කියන්නේ? ආදේශ කාණ්ඩ. මේ මොනවද පුතේ? ආදේශ කාණ්ඩ. OH එක ආදේශ කාණ්ඩයක් විදිහට ඉන්නකොට එයාගේ නම හයිඩ්‍රොක්සි. මතකද? එයාගේ නම හයිඩ්‍රොක්සි. ආදේශ කාණ්ඩයක් විදිහට ඉන්නකොට. හරි කාබන් දෙකක් ආදේශ මම වෙනම ඔයගලන්ට වගුවක් දුන්නා නේද ආදේශ කාණ්ඩ කියලා ඒක තියෙනවා ඈ ආදේශ කාණ්ඩ කියලා වගුවක් තියෙනවනේ ඒක තියෙනවා මේ ඔක්කොම නම් කරනවා ඉතින් OH කාණ්ඩයක් නම් හයිඩ්‍රොක්සි CH කාබන් දෙකක් නම් එතිල් එතිල් හරිනේ ඊළඟට මෙතන මොන බන්ධනයක් තියෙනවද පුතේ ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා ත්‍රිත්ව බන්ධනයක් තියෙනකොට මම අනිවාර්යෙන් පුතේ අයින් කියන ප්‍රත්‍යයක් දාන්න ඕන මොකක්ද දාන්නේ අයින් කියන ප්‍රත්‍යයක් දාන්න ඕන. හරි. ඊළඟට දැන් මම ප්‍රධාන කාබන් දාමය අංකණය කරගන්නයි යන්නේ. ප්‍රධාන කාබන් දාමය අංකණය කරන්නේ කොහොමද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩුම ඉලක්කම එන්න ඕනේ කියලා මං කියන්නවා.
ප්‍රධාන ක්‍රියාකාරීකාණ්ඩයට අඩුම ඉලක්කම වෙනවා කියන්නේ මේකයි ප්‍රධාන ක්‍රියාකාරීකාණ්ඩය. එතකොට 1 2 3 4 5 කියලා අංකණය වෙනවා. 1 2 3 4 5 කියලා අංකණය වෙනවා. මෙන්න මේ ටික ලියාගන්න ඉක්මනට වගේ රූපේ. ඔය ඇඳගත් එක ඉක්මනට ඔක ලියාගන්න වෙ ටික. මෙයව රවුම් කළ ඉතිල් කියලා දාගන්න. මෙයව රවුම් කළ හයිඩ්‍රොක්සි කියලා ලියාගන්න. හරි. ඊට පස්සේ මේ ටික ලස්සනට දාගන්න. මෙව රවුම් කරලා අංකණය ලස්සනට කරන්න. ඇයි මෙහි ඉඳන් අංකනය කරේ ප්‍රධාන ක්‍රියාකාරීකාණ්ඩයට අඩුම ඉලක්කම එන්න ඕනේ. එතකොට මේ කොනේ ඉඳන් මේ කොනටයි අංකනය කරේ. හරි. එක කොනක ඉඳන් අනෙක් කොනටයි අංකනය කරන්නේ. හරි. ඉක්මන් කරා. මේ ටික තොරණ වගේ ඇඳගෙන ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න. මේ ටික තොරණ වගේ ඇඳගෙන ඉවරලා හරි කියලා කමෙන්ට් එකක් දාන්න. ඉක්මන් කරා. ඉක්මන් කරා. හරිනේ. අසන්න දාග. හරිනේ. හරි. දැන් අර මගේ කොටු හතර බලාගත්ත නම් දැන් මේක ගොඩ. මගේ කොටු හතර බලාගන්න. පළවෙනි කොටුවේ මොකක්ද තියෙන්නේ පුතේ? ආදේශ කාණ්ඩ නම් ඉංග්‍රීසි අක්කර আদি පිළිවෙලට. මේ තියෙන ආදේශ කාණ්ඩ දෙකයි තියෙන්නේ. මොකන්ද? එතිල් ඇන් හයිඩ්‍රොක්සි. ඕකේ අකාර আদি ඇල්ෆබෙටිකල් ලෝඩ් එකටලු දාන්න. මොකද්ද ඔගේ ඇල්ෆබෙටිකල් ලෝඩ් එක? ඊද එච් ද මුලින් එන්නේ. ඉංග්‍රීසි හොරි දන්නවද? ආ කියන්න සින්දු කියන්න බලන්න. ඒ බී ආ එහෙම යනකොට ඊ අකුර ගාම මුලින්ම හම්බෙන්නේ එච්ට කලින්. එතකොට අපි ලියන්නේ එතිල් කියලා. හැබැයි පුතේ හොඳට අහගන්න. ඔතන යට තියෙනවා ආද මේ ස්ථානාංක සමග ස්ථානාංක කියන්නේ ඉතිරි කියලා දාලා හරියන්නේ නැහැ. ඉතිල් එක බැඳිලා තියෙන්නේ දෙවෙනි කාබන්ටනේ. ඒ නිසා අපි දාන්නේ 2 ඉතිල් කියලා. මොකක්ද දාන්නේ? 2 ඉතිල් කියලා. ඇයි 2 ඉතිල් කියලා දැම්මේ? ඉතිල් කාණ්ඩේ බැඳුනේ දෙවෙනි කාබන්ට. ප්‍රධාන කාබන් දාමේ දෙවෙනි කාබන්ට ඉතිල් බැඳිලා තියෙනවා. ඔන්න කතාව. මතක තියාගන්න අපි පොඩි නීතියක් තියෙනවා. ඉලක්කම් දෙකක් ලියනවා නම් ඉලක්කම් දෙකක් අතර කමාවක් තියෙන්න ඕන. ඉලක්කමක් සහ වචනයක් ලියනවා නම් ඒ දෙන්න අතර ඉරිකැලක් තියෙන්න ඕන. ඉලක්කම් දෙකක් අතර මොකද්ද තියෙන්න ඕනේ? කමාවක්. ඉලක්කමකුයි වචනයකුයි අතර ඉරිකැලක් තියෙන්න ඕන. ඉලක්කමකුයි වචනයකුයි නිසා ඉරිකැලක් දාලිව 2 ඉතිල් කියලා. ඔන්න එක ආදේශ කාණ්ඩයක් හරි. ඊට පස්සේ අනිත් ආදේශ කාණ්ඩය හයිඩ්‍රොක්සි. මොන හයිඩ්‍රොක්සිද? 5 හයිඩ්‍රොක්සි. 5 හයිඩ්‍රොක්සි. හරිනේ. ඔන්න පළවෙනි කොටුව ඉවරයි. මොකද පළවෙනි කොටුවෙන් තිබුණේ ආදේශ කාණ්ඩ අංකනය කරන්න කියලා කිව්වා. කොහොමද ආදේශ කාණ්ඩ අංකනය කර මේ දාන්නේ? අකාරාදී පිළිවෙලට. අකාරාදී පිළිවෙලට. එතකොට 2 ethyl 5 hydroxy. එතකොට E අකුර H අකුරට වඩා E අකුර මුලින් තියෙන නිසා E අකුරෙන් එන එක මුලින් ලියනවා. H අකුරෙන් එන එක පස්සෙ ලියනවා. තේරුණාද? එන්නේ කතාව හරි. එහෙනම් පළවෙනි කොටුව හරි. තව කොටු තුනක් තියෙනවා. එතකොට ඒ කොටු හතරම සම්පූර්ණ වුණාම තමයි නම සම්පූර්ණ වෙන්නේ. දැන් දෙවෙනි කොටුවට එන්න. මහුදාමයේ කාබන් ගන්න හඳුනන පදේ. කාබන් පහයි නිසා මම දානවා pent කියලා. මහුදාමයේ කාබන් කීයක් දෙනවද? පහක් තියෙන නිසා මම pent කියලා දැම්මා. ඊළඟට මහුදාමයේ ද්විත්ව ත්‍රිත්ව බන්ධන තියෙනවද කියලා අහනවා. කාබන් කාබන් අතර. තුන්වෙනි කොටුවට දැම්මම ගිහින්. තුන්වෙනි කොටුවේ තියෙන බලන්න. ත්‍රිත්ව බන්ධනයක් නම් අයින් කියලා දාන්නලු ස්ථානාංකෙත් එක්ක. මේ බලන්න. මෙතන තුන්වෙනි කාබන් ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. ඒ නිසා මම ලියනවා මොකක් කියලාද? 3 අයින් කියලා. 3 අයින් කියලා. ඇයි ඒ 3 අයින් කියලා ලිව්වේ? ඇයි? ත්‍රිත්ව බන්ධනේ තියෙන තැන ස්ථානාංකෙත් එක්ක. 1 2 3 තුන්වෙනි කාබන් ත්‍රිත්ව බන්ධනේ තියෙන 4 අයින් කියලා ලියන්න එපා. 3 අයින් කියලා ලියන්න. අඩු ඉලක්කම් ලියන්න. 3 අයින් කියලා ලියන්න. ඇයි අයින් කියලා දැම්මේ? ත්‍රිත්ව බන්ධනයක් තියෙන නිසා. ඔන්න තුන්වෙනි කොටුවත් ඉවරයි. මේ තියෙන පළවෙනි කොටුව, මේ තියෙන දෙවෙනි කොටුව, මෙන්න තුන්වෙනි කොටුව. තව එක කොටුවයි තියෙන්නේ. එතකොට 9 ඉවරයි. මරුනේ. හරි. බලන්න මොකද අන්තිම කොටුව. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නම ස්ථානාංකෙත් එක්ක. මොකද ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ ඇල්ඩිහයිඩ්. ඇල්ඩිහයිඩයක් නම් පුතේ අපි ඒක 9 යකට මොකද දාන්නේ? 9 යකට ඇල් කියලා දානවා. ස්ථානාංකෙත් එක්ක 1L. හැබැයි මතක තියාගන්න හතරවෙනි කොටුවේ යටට මම තරු මේ රතු පෑනේ විශේෂ පොයින්ට් එකක් දුන්නා. කිහිපයක් තියෙනවා අපි උන්ගේ ස්ථානාංක දාන්නේ. මොනවද ස්ථානාංක දාන්නේ නැත්තේ? කාබොක්සිල් අම්ල එස්ටර ඇමයිඩ් ඊට පස්සේ ඇල්ඩිහයිඩ්. ඔය සෙට් එකේ ස්ථානාංකේ ඕනේ නැහැ. ඒ කියන්නේ 1L කියලා ලියන්න ඕනේ නැහැ. ඒ නිසා නිකම්ම L කියලා ලිව්වහම ලකුණු හම්බෙනවා. මට නිවැරදි. දැන් බලන්න. ඔය කොටුවෙන් පිට මොනවා හරි මෙතන තිබ්බද කියලා බලන්න. 2 ethyl 5 hydroxy pent
3 IL මේක තේරුම් ගට්ටියද දොස්සා මේක තේරුම් ගට්ටියද දොස්සා මේක තේරුම් ගට්ටියද දොස්සා අවුලක් නැහැනේ මේ වගේ එකක් තනියම දුන්නොත් අතපහල දාන්න පුතේ මේ වගේ එකක් තනියම දුන්නොත් කරන්න පුළුවන්ද මේ වගේ එකක් තනියම දුන්නොත් කරන්න පුළුවන් කට්ටියත් ඔස්ස මම එකක් තනියම කරන්න දුන්නොත් දැන් කරන්න පුළුවන් නම් ඔය කොටු හතරෙන් බලාගෙන කරන්න පුළුවන් කට්ටියත් ඔස්සන් ඩවුලක් නැතුව හරි තව ප්‍රැක්ටිස් කරන බය වෙන්න එපා තව කරනවා හරි ඉක්මනට ලියාගන්න තව කරන බය වෙන්න එපා මේ ප්‍රශ්නේ දන්න කට්ටියත් ඔස්සන්නද මේ ප්‍රශ්නේ දන්න කට්ටියත් ඔස්ස මේ ප්‍රශ්නේ මොකද්ද කියලා දන්න කට්ටියත් ඔස්ස මේ ප්‍රශ්නේ දන්න කට්ටිය මොකද්ද කියලා තොස්ස මොකද්ද නිමේෂ් නිමේෂ් දන්නව මොකද්ද මේ කියලා මොකද්ද මේ නිමේෂ් දන්නව මේ මොකද්ද කියලා ප්‍රශ්නේ මොකද්ද මේ ප්‍රශ්නේ 2022 A level paper එකේ ප්‍රශ්නේ මේක 2022 A level paper එකේ ප්‍රශ්නේ හරි 2022 A level paper එකේ ප්‍රශ්නේ හරි උත්තරේ අංක 3 ඔබට එන්නේ මේ උත්තරේ මේ අංක 3 මේක තිබ්බේ 2022 පේපරේ 5 වෙනි MCQ එක මේ අපි කරේ ඉක්මනට ලියාගෙන ඉවරලා ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මනට ලියාගෙන ඉවරලා ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මනට ලියාගෙන ඉවරලා ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරා ඉක්මන් කරා ලියාගන්න ලියාගෙන ඉවරලා ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරා හරිනේ ඊළඟට එකක් දෙන්න එකක් කරමු මේක ඇඳ ගන්න ඉක්මන් කර 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 මේක ඇඳ ගන්නක මම ඉක්මනට ටයිප් කරන්න මේක කවුද කියලා ඇල්කීනයක්ද ඇල්කොහොලයක්ද ඇමිනියක්ද මොකද්ද කියලා ඉක්මනට ගන්න ඉක්මනට ටයිප් කරන්න මේ කවුද කියලා මොකද්ද මේ සංයෝගය කියලා ඉක්මනට බලන්න ඉක්මන් කරා ඉක්මන් කරන්න පුතේ හරි හරි ඇල්කොහොල් එක මේක ඇල්කොහොල් එකක් මේක ඇල්කොහොල් එකක් මේක ඇල්කොහොල් එකක් නිසා අන්තිමට ඕයිල් වලින් ඉවර වෙන්න ඕන ඕයිල් වලින් ඉවර වෙන්න ඕන හරිනේ ප්‍රධාන කාබන් දාමය රවුම් කරගත්තු හොඳට බලා ගන්න මං කරන විදිය මේකයි ප්‍රධාන කාබන් දාමය වෙන්නේ ඒ කොහොමද එහෙම උනේ එහෙම තමයි පුතේ ඇයි අනිවාර්යයෙන්ම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් ඇතුළත් වෙන්න ඕන හරි ඇතුළත් වුණා හරි ඊට පස්සේ බහුබන්ධන අනිවාර්යෙන් ඇතුළත් වෙන්න ඕන මේ පාර ගියොත් බහුබන්ධන සෙට් වෙන්නේ නැහැ නිසා බහුබන්ධන අනිවාර්යෙන් අයිති වෙන්න ඕන ඊළඟට හරි බහුබන්ධන අනිවාර්යෙන් සෙට් වුණා හරිනේ එක එකකට දාගන්න එතකොට මෙව මොනවද මෙව ආදේශ කාණ්ඩ නෝ නේද මේක මොකක් කරනවද පුතේ එතකොට මේක එතිල් වෙනවා එතිල් කාණ්ඩයක් කරනවා මේක ඇමයිනෝ නේ මේක ඇමයිනෝ වෙනවා ඇමයිනෝ වෙනවා මං කරා ඔයක මාක් කරගන්න ඉක්මන් කරලා පුළුවන් අයෝගේ නමත් ලියන්න ඉතින් නะ පුළුවන් අයෝගේ නමත් ලියන්න ඉක්මන් කරා
ඔය කුතුරෙක් ඇවිල්ලා තියෙනවා. කුතුරෙක් ඇවිල්ලා තියෙනවා. කුතුරෙක් ඇවිල්ලා තියෙනවා. ඉක්මන් කරන්න පුතේ. අනිත් ඉක්මන් කරන්න. මොකක්ද දෙන්න ඕනි කියලා. මොකක් හරි මම ඔය දුන්නේ පුතේ 20යි 21 ප්‍රශ්නේ බලන්න මොකක් හරි මම තියෙන එකේ වැරද්දක් තියෙනවද කියලා චුට්ටක් බලන්න 20යි 21 ප්‍රශ්නේ අහු පුතේ මෙතන තව CH2 එකක් එන්න ඕන මෙතන තව CH2 එකක් එන්න ඕන CH2 එකක් ගන්නවා. CH2 NH2. ඔන්න ඔහම එකක් ගන්න ඕන මොකද? ඔහම එන්න ඕන. හරි. එතකොට මේක නෑනේ. මෙහෙම එන්න සොරියා මෙහෙම එන්න ඕන එකක් එක කාබන් එකක් වැඩි වුණා පුතේ හරි ඉක්මන් කරගන්න දැන් මේකට උත්තරයක් දාන්න පුතේ කලින් එක මට වැරදුනා ඉක්මනට මේකට උත්තරයක් දාන්න කොහොමද එන්න ඕන අංකණය කරන්න ඕන දැන් කොහොමද අංකණය කරන්න පුළුවන් 1 2 3 4 5 කියලා කෙනෙක්ට අංකණය කරන්න පුළුවන් තව 1 2 3 4 5 කියලා කෙනෙක්ට අංකණය කරන්න පුළුවන් දැන් මෙහෙන් අංකණය කරොත් 1 2 3 මේ කාබන්ට 3 එන්නේ මෙහෙන් අංකණය කරොත් 1 2 3 3 එන්නේ. ආ එනිසා අවුලක් නැහැ. ප්‍රධාන ක්‍රියාකාරීකාණයට කොහෙන් අංකණය කළොත් 3 එන්නේ. එනිසා කොහෙන් වුණත් හරිද? නෑ නෑ නෑ. ප්‍රධාන ක්‍රියාකාරීකාණ්ඩයට හොඳට අහගන්න. ප්‍රධාන ක්‍රියාකාරීකාණ්ඩයට අඩුම ඉලක්කමනේ එන්න ඕන. නේද? එතකොට 1 2 3 1 2 3. එහෙනම් කොහෙන් දැම්මත් කමක් නැහැ. ඊට පස්සේ කොහෙන් දැම්මත් කමක් නැහැ කියලා ඕන දැනගෙන අංකණය කරන්න බෑ. දෙවෙනි එක බලන්න. ඊට පස්සේ අඩුම ඉලක්කමනේ එන්න ඕන කාටද? අංක 2 බලන්න. අඩුම අංකනේදී අඩුම අංකනේ කාටද බහුබන්ධන වලට එන්න ඕන 1 2 3 4 වෙනවා මෙතන ද්විත්ව බන්ධනේ මෙහෙන් આવොත් 1 පරිකරිම පළවෙනි කාබන්ටම ද්විත්ව බන්ධනේ තියෙනවා ඒ නිසා අංකනේ කරන්න ඕන මෙතන ඉඳන් අංකනේ කරන්න ඕන මෙතන ඉඳන් 1 2 3 4 5 අංකනේ කරනදී තේරුම් කට්ටිය දොස්සන්න ඇයි මේ පැත්තෙන් ඉඳන් ආවේ අංකනේ තේරුණාද කට්ටියට අංකනේ පැත්තෙන් ඉඳන් ආවේ කියලා තේරුණාද සෙට් එකට හරි එහෙම එන්න ඕන මෙහෙන් ගත්තත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට 3 මෙහෙන් ගත්තත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට 3 අංක එක අපි දුන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩුම ඉලක්කම කියලා. ඉතින් කොහෙන් ගියත් එන්නේ එකම ඉලක්කම නම් දෙවෙනි ඔප්ෂන් එකට යන්න. එහෙමනම් දෙවෙනි ඔප්ෂන් එකට යන්න. එක එකේ ප්‍රශ්නයක් නැත්නම් දෙවෙනි ඔප්ෂන් එකට යන්න ගිහිල්ලා මේ පැත්තේ නම් එක දාගෙන ඉන්න. එතකොට හරි. එහෙනම් මෙයාගේ දැන් අපි අර කොටු හතර පුරවන්න යන්නේ. පළවෙනි කොටුවේ මොකද්ද තියෙන්නේ? ආදේශ කාණ්ඩ ඉංග්‍රීසි අකාර ආදී පිළිවෙලට. ඒනේ මුලින් ඉන්නේ පස්සෙන් ඊ තියෙන ඒ නිසා කොහොමද එන්නේ පුතේ 5 amino 5 amino 2 ethyl 5 amino 2 ethyl පළවෙනි කොටුව ඉවරයි හරි පළවෙනි කොටුව ඉවරයි ඊට පස්සේ දෙවෙනි කොටුව කාබන් ගන්න කාබන් පහයිනේ ඒ නිසා පේන්ට් තුන්වෙනි කොටුව බහුබන්ධන තියනවාද ප්‍රධාන කාබන් දාමේ කාබන් කාබන් අතර තියෙනවා මොකක්ද 1e 1e නේ ද්විත්ව බන්ධනයක් තියෙනවා පළවෙනි කාබන්ට 1e ඊට පස්සේ කොටු තුනක් ඉවරයි අන්තිම කොටුව මොකක්ද ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇල්කොහොල් නිසා ඕල් හැබැයි ස්ථානාංකෙත් එක්ක මේක අනිවාර්යෙන් ස්ථානාංකේ දාන්න ඕන මොන ඕල්ද පුතේ 3 ඕල් කියලා 3 ඕල් කියලා මේක ලියාගන්න මේක තේරුම් කට්ටිය දොස්සන්න උත්තරේ මේකයි කියලා තේරුම් කට්ටිය දොස්සන්න ඔවලක් නැහැ නේ රතු පෑනෙන් තරුවක් දාලා මෙහෙම ලියන්න පුතේ අපි ඔය පරණ පාස් පේපර්ස් එහෙම කරනකොට ඕගොල්ලෝ පාස් පේපර්ස් කරනකොට ඕගොල්ලන්ට හම්බේ චුට්ටක් මේක වෙනස් කරලා ඔගලන්ට හම්බ වෙනවා මෙහෙම අවස්ථාවක්.
අර අපිට ඒක ප්‍රනවුන්ස් කරන්න පහසු කරන්න පොඩි වැඩක් තියෙනවා. මොකක්ද දන්නවද? මෙන්න මෙහෙම වැඩක් කරනවා. බහුබන්ධනයි ස්ථානාංකය. මොකද්ද බහුබන්ධනයේ ස්ථානාංකය? 3 all කියන එකනේ මේ අර 1 in කියන එකේ 1 එක. බහුබන්ධනයේ ස්ථානාංකය ගේනවා මුලට. මොකේ මුලටද? කාබන් දාමයේ නමේ. කාබන් දාමයේ නමේ මුලට ගෙන ආ හැක. ගෙන ආ හැක. රැගෙන ආ හැක. එතකොට මෙයාගේ නම චුට්ටක් විතර වෙනස් වෙනවා. 5mi නෝ. මේ පරණ මේ නිව් සිලබස් එකේ මෙහෙම යන්නේ. පාස් ප්‍රොසස් කරනකොට අහුවේ මේක චුට්ටක් වෙනස් කරලා තියෙන අවස්ථාව. ඉතින් අර paint one in කියන එක අර වචන කැඩිලානේ යන්නේ. ඒක එක වචනයක් කරගන්න 1 painting කියලා කියනවා. එතකොට මේ තුනනේ මේ ඉස්සරහට ගියන්නේ මොකද්ද? 1 බහුබන්ධනයේ ස්ථානාංක. බහුබන්ධන ස්ථානාංකයේ මුලටම නෙමෙයි ගියන්නේ, කොතනටද? අර කාබන් දාමයේ නමේ මුලට ගෙන එනවා. එතකොට 1 painting 3 all. මේක ලියාගන්න. මේ වාක්‍ය ලියලා මේක ලියාගන්න. මේ වාක්‍ය ලියලා ඔක ලියාගන්න. ඉක්මන් කරා. වාක්‍ය ලියලා ඔක ලියාගන්න. ඉක්මන් කරා. ඉක්මන් කරන්න පුතේ. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ලීලුල හරි කියලා කමෙන්ට් එකක් දාන්න. ලීලුල හරි කියලා කමෙන්ට් එකක් දා. ඉක්මන් කරන්න. කුලියන් ලීලුල හරි කියලා කමෙන්ට් එකක් දාන්න. ඉක්මන් කරන්න. හරිනේ අපි අන්තරයකට අපි අන්තරයකට මෙන්න මේක ලියාද මේක ලියා ගැනීම මම කරා. මම කරන්න පුතේ. මම කරන්න. හරිනේ දැන් මේ වැඩේ බලමු අපි. ඔක්කොන්ට ඔකනේ මට කියන්න මේක මොකද්ද? ඇල්කීනයක්ද, ඇල්කොහොලයක්ද, කීටෝනයක්ද පුතේ මේක? ඇල්කීනයක්ද? මේක දැක්කම ඇල්කීනයක් වගේ, මේක දැක්කම කීටෝනයක් වගේ, මේක දැක්කම ඇල්කොහොලයක් වගේ. මේක කවුද පුතේ? මුලින්ම මට කියන්න මේක කවුද කියලා. මේක කීටෝනයක්. මේක කීටෝනයක් නිසා මේක ඕන් කියන ප්‍රත්‍යයෙන් ඉවර වෙන්න ඕන. ඕන් කියන ප්‍රත්‍යයෙන් ඉවර වෙන්න ඕන. හරි. ඒ අනුව එහෙනම් බලා ගන්න කතාව. කීටෝනයක්. එතකොට ප්‍රධාන කාබන් දාමය ලේසියෙන් බලා ගන්න පුළුවන්. ප්‍රධාන කාබන් දාමය විදිහට අපිට එන්නේ ආදේශ කාණ්ඩයක් එන්න ඕන. අනිවාර්යයෙන් ප්‍රධාන කාබ මේක එන්න ඕන. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කාබන්. ඊට පස්සේ බහුබන්ධන අනිවාර්යෙන් අන්තර්ගත වෙන්න ඕන. හරි. ඊට පස්සේ ආදේශ කාණ්ඩ වැඩිපුරම තියෙන පාරවලට යන්න බෑ. මේ ආදේශ කාණ්ඩය අහුවෙන්න ඕන. ආදේශ කාණ්ඩ ප්‍රධාන කාබන් දාමයට සම්බන්ධ වෙනවා. ඒ නිසා ලේසියෙන්. හරි.
में वो आदेश कांड वेनो, फिर में का आदेश कांड है पुनः में का हाइड्रोक्सी, में का आदेश कांड है पुनः में आकर मिथिल, में का मिथिल, में का आदेश कांड है पुनः में का ब्रोम, ब्रोम अरे नहीं देन नाम करण रहे थे ये नहीं कोटु हतरे में पालेवनी कोटु टेम मगर तो पालेवनी कोटु मांग वाड़ किया दूरने आदेश कांड इंग्लिश अकार आदि बिल्कुल बी एच एम अंक नहीं करे नहीं अंक नहीं करा दे मगर दूर दे मैं आटा आडू में लग कम एक देख तू ना महंगा आवत एक देख तू ना है ना कोहेंगा आवत कमाक नहीं बहुबान दोनों वाला आडू में लग कम देन दोनों जा मैं पैतिंग वितराई अंक नहीं करांगे ने तंग वैरदी නැත්තම් වැරදි. තේරුණාද? මෙහි දන් අංකණය කරොත් වැරදි. බහුබන්ධනට අඩු මිලක්කම. මුලින්ම ප්‍රධාන ක්‍රියාකාරකණ්ඩේ අඩු මිලක්කම. දෙපැත්තෙම තුන. දෙවෙනි ඔප්ෂන් එක බහුබන්ධනට අඩු මිලක්කම. එහෙනම් මේක එන්නේ. බලා ගන්න එහෙනම්. කොහොමද එන්නේ? මුලින්ම බ්‍රෝමෝ. 1 බ්‍රෝමෝ. පළවෙනි කොටුවා 1 බ්‍රෝමෝ. ඊපස්සේ H අකුරනේ. 5 මෙති හයිඩ්‍රොක්සි. 5 hydroxy 4 methyl carbon की दूसरी पहाई pent हरे carbon पहाई दो निकट होती है तुम निकट होते हैं बहुबंधन 1 in 1 in pent 1 in मुकदमा कीटों ने आपने निकांग में ओन के लगाने स्थानांकित तक दाने 3 ओन පරණ සිලබස් එකේ විදිහට ඕන නැහැ ඉස්සර කියපු විදිහට මෙන්න මේ 1 in කියන එක මෙන්න මෙතන මුලට අරගෙන යන්න බලුවා හරි එහෙම අරගෙන ගියොත් ඔයා නම මෙහෙම වෙයි 1 bromo 5 hydroxy 4 methyl 1 පෙන්ටීන් 3 ඕන මේක තේරුම් කට්ටිය තුස්ස මේ කවුලක් නේද තේරුම් කට්ටිය තුස්ස මේ කවුලක් නේද තේරුම් කට්ටිය තුස්ස පෙන්ට් 1 ඉන් 3 1 මේක තමයි නිව් සිලබස් ක්‍රමයේ පුතේ හරි මේක තමයි නිව් සිලබස් ක්‍රමයේ හරි මේක හරි ඉස්සර පාස් පේපර්ස් වල දෙන එකක් මේක ඒක ඕනේ නැහැ ඔයා මේක දැනගත්තාම ඇති දැනට හරි එකක් කරලා වැඩි අවසන් කරලා දාමු මේක ලියා ගන්නකො අන්තිම එක කරලා අවසන් කරන්න ඕන දැන් වැඩි ඉවර වෙන්නයි යන්නේ හරි චැප්ටර් ක්ලෝස් වෙන්න ළඟයි යා චැප්ටර් එක ක්ලෝස් වෙන්න ළඟයි මේක දාගන්න ඊළඟ එක මම මේක දාගන්න ඉක්මන් කරන්න ඔව් තව සීස් ටිකක් එන්න ඕන OH CH2 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 C O CH2 NH2 ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න මේක බලීම පැහැදිලි වෙන්න ඕනේ මේක ඇල්කොහොල්ද කීටෝන්ද ඇමීන්ද මේක අනිවාර්යෙන් කීටෝන් එකක් මොකද ලිස්ට් එකේ උඩින් ඉන්නේ කීටෝන් ඒ නිසා ඕන් කියන පත්තෙන් මේක අවසන් වෙලා තියෙන්න ඕන ඒ අනිවාර්යෙන් ප්‍රධාන කාබන් දාමයට ඇතුළත් වෙන්න ඕන මේක එක කාබන් දාමයේ තියෙන නිසා දෙයක් නැහැ එතන
එකට අඩුම ඉලක්කම වෙන්න ඕන නිසා මේ පැත්තේ ඉඳන් අංකනය කරන්නේ. මෙහි ඉඳන් අංකනය කරන්නේ නැහැ. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩුම ඉලක්කම වෙන්න ඕන නිසා මෙතන ඉඳන් අංකනය කරන්නේ 1 2 3 4 5 කියලා අංකනය වෙනවා. එම අංකනය වුණාම මෙව ආදේශ කාණ්ඩ බවට පත් වෙනවා. මේක එම අයිනෝ කියලා සෙට් වෙනවා. මේක හයිඩ්‍රොක්සි කියලා සෙට් වෙනවා. හරි. දෙවෙනි කාබන්ට කීටෝන් තියෙනවා. දැන් අර වගේ කොටු හතර පුරවගත්තා නම් වැඩේ හරි. ආදේශ කාණ්ඩ වල ආකාරාදී පිළිවෙල වලට આવොත් N1 ඇමයිනෝ කියලා. 1 ඇමයිනෝ 5 හයිඩ්‍රොක්සි. කාබන් පහක් නිසා පෙන්ට්. කාබන් පහක් නිසා පෙන්ට්. හරි. ඒකත් හරි. ද්විත්ව බන්ධන තියෙනවද? නැහැ. තනි බන්ධන විතරයි තියෙන නිසා න් කියලා එනවා. ඔන්න බලන්න. දැන් තනි බන්ධන හැමතැනම තියෙනවනේ. ඒ නිසා න් කියලා දැනේ 1 න් ද 2 න් ද කියලා ඒක දාන්න ඕනේ නැහැ. ඒකට ස්ථානාංක දාන්නේ නැහැ අපි. ද්විත්ව බන්ධන තිබුණොත් ඊන් අයින් දානකොට විතරයි අපි ස්ථානාංකය දාන්නේ. තනි බන්ධන විතරනේ. දැන් කාබන් කාබන් අතර තියෙන්නේ. කාබන් කාබන් අතර තනි බන්ධන විතරක් තියෙන නිසා න් කියලා දාන්නේ. පෙන්ටන් කීටෝනයක් නිකන් නෙමෙයි 2 නම්. මේක ලියාගන්න ලියාගෙන ඉවර කට්ටි ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න. මේක ලියාගන්න ලියාගෙන ඉවර කට්ටි ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මන් කරන්න. හරිද? නිමේෂ් ඉවරයි. වසන්තුත් ඉවරයි. සේහත් හරිද? පුතේ 20 22 20 21 20 20 2019 ප්‍රශ්න හතරම කරලා ඉවරයි. මොනවද මේ? නිව් සිලබස් එකේ ප්‍රශ්න ටික. ඉතින් අද උගන්නපු තියරියෙන් නිව් සිලබස් එකේ ඕන ප්‍රශ්නකට උත්තරයක් දෙන්න පුළුවන් කියලා ඔප්පු කරලා දෙන්නවා. හරිනේ? දැන් අද උගන්නපු කොටස් වලින් නිව් සිලබස් එකේ ඕන ප්‍රශ්නකට උත්තරයක් දෙන්න පුළුවන් විතරක් නෙමෙයි ඕල් සිලබස් එකේ ඕන එකකට දෙන්නත් පුළුවන්. මොකක්ද හම වැඩේ? 2011 ඉඳන් 2011 ඉඳන් 2022 වෙනකන් පාස් පේපර්ස් පොත ගන්න පෙරලන්න. පළවෙනි MCQ 5-6 ඇතුළත අනිවාර්ය නාමකරණයක් දෙනවා. ඒ ටික ඔක්කොම කරගෙන එන්න. සමහර වෙලට ඕල්. දැන් මේක එහෙම ඕල් එකක් තියෙන්නේ. මොකද මේ උත්තරේ තිබ්බේ නැහැ. මේකට ඕල් එකක් දීලා තිබ්බා. ඒගොල්ලෝ වැරදිලා මේ පෙන්ටන් 2 ඕන් කියන එක දෙක මුලට අරගෙන. එහෙම දාන්නේ නැහැ නේ අපි. ඒක නෙමෙයි මුලට ගන්නෙ බහුබන්ධනයේ ඉලක්කමනේ මුලට ගන්නෙ. ඒ නිසා 2019 විතරක් මේකට ඕල් එකක් දීලා තිබ්බා. අනිත් ගොඩක් ඒ වලට හරි උත්තර තියෙනවා. ඒ නිසා ඒක දැන් කරන්න. බලන්න. අද ඔයා අපි දැන් ක්ලාස් එක පටන් ගත්තේ 8යි 10යි විතරනේ. පැය 3යි ක්ලාස් එකක් කරා. පැය 3ෙම මම ඔයගලන්ට බින්දු ඉඳන් කාබනික සංයෝග හඳුනා ගැනීම ඉඳන්ම කරා. හඳුනා ගන්න විදිය ඊට පස්සේ හඳුනා ගත්තට පස්සේ ඒක මේ ප්‍රධාන කාබන් දාමය හොයා ගන්න විදිය ඒ ඔක්කොම පැහැදිලි 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 කරලා ලස්සනට කියලා දීලා අවසානයේදී ඒ ලෙවල් පේපරේ ප්‍රශ්න සෙට් එකක් කරගන්න පුළුවන් ලෙවල් එකට මම මේ පැය 3ෙන් ගෙනාවා. වැඩේ ඔන්න අවසානයි. එහෙනම් අද දවසට කරගන්න තිබුණ වැඩ ටික මම මෙතනින් අවසන් කරනවා. හරි. අපි සති දෙකක බ්‍රේක් එකකට පස්සේ ආයි ෆ්‍රී ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වුණේ අද ඕගලන්ට මම නාමකරණය සුපිරියටම පුළුවන් කරලා අවසන් කරා. දැන් වැඩේ තියෙනවා ඔයාගේ අතේ මේක අමතක නොකර දිගටම රඳාපවත්ව ගන්න 2011 ඉඳන් 2022 පේපරේ සෙට් පේපර් සෙට් එක අරගෙන මේ සෙට් එකේ තියෙන MCQ ටික කේම්සික ගාන තියෙන අය ටික කරගන්න. තවත් හොඳට වුණා. ඔය 2001 ඉඳන්ම මුලින් නම් තියෙන පේපර්ස් ටික අරගෙන හැම එකකම නාමකරණය කරගෙන කරගෙන ඉන්න ලස්සනට වට ඕන එකක් පුළුවන් වෙනවා. එහෙනම් පුතේ අදට මම අපේ ෆ්‍රී ක්ලාස් එක මෙතන අවසන් කරනවා. ආය අපි හම්බෙන්නේ ඊළඟ සතියේ. අපි කිමිස්ට්‍රි ඇකඩමි කිමිස්ට්‍රි තේරෙන්න උගන්නන පන්ති මම ලහිරු විල්චා.